සමකාලීන රැකියා ශාස්ත්‍රයට පිවිසීමට මෙන්න ඔබටත් අවස්ථාවක්. මානව සම්පත් කළමනා කරන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා දැන ඇඳුම්පත් කැඳවේ. ප්‍රවීණ දේශක ඩොක්ටර් සිසිරසල්ල පුආරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙවන අතර පාඨමාලා කාලය වසරකි. සියලුම දේශන හා විභාග මාර්ගගත ක්‍රමයේ ඔස්සේ සිදුවන අතර පාඨමාලා ගාස්තුව රුපියල් 36,000ක් පමණි. ජුනි 20ට පෙර ලියාපදිංචි වන ඔබට රුපියල් 24,000කට පාඨමාලා හැදෑරීමට අවස්ථාවක් හිමිවේ. එයද වාරික වශයෙන් ගෙවීමට හැකිය. ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 1000කි. ඔබත් දැන්ම ලියාපදිංචි වන්න. පාඨමාලා ආරම්භය ජුනි 23 ඉරිදා පෙරවරු 10:30ට. විමසීම් 0.71 178.62 0.71 471.62 ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය. ඔයගොල්ලන්ට පේනවද? පේනවා මැඩම්. හරි හරි. කවුරු හරි කතා කරන්න යනවා, ඒක නම් මට ඇහෙන්නේ නැහැ. හැබැයි හරි. හරි. අපි කතා කර කර හිටියේ මේ ස්ලයිඩ් එක. ඉතින් මම කැමරා එක ඔන් කරා, හැබැයි පේන්නේ නැහැ. මන් දන්නේ. හරි. පේනවා, කමක් නැහැ. හරි. අපි කතා කර හිටියේ 6 වෙනි ස්ලයිඩ් එක. ඉතින් අර මේ අපි කතා කර හිටියේ මේ ප්‍රශ්නේ නිසා මේ වගේ අහිතකර අත්දැකීම් වලට මුහුණ දුන්න දරුවන්ට ඒගොල්ලන්ගේ මේ මේ ආතතියක්, ඇත්තට මේක ආතතියක් නෙමේ, ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙන එක. මේ වගේ ප්‍රශ්නයක් මට වුණා ඒකත් එක්ක වෙච්ච ප්‍රශ්න නිසා. ඉතින් මේ ජීවත් වෙනකොට මේ දරුවන්ට ඒගොල්ලන්ගේ මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එක එක විදිහේ ඒවා ඇති වෙන්න පුළුවන්. මොකද බයක් වෙන්න පුළුවන්, ඒකත් එක්ක ඇන්සයිටි, එතකොට ඩිප්‍රෙෂන් වගේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක ඉන්නකොට මේ මේ දේවල්ම හිත හිත ඉන්නකොට මෙන්න මේගොල්ලන්ගේ ඉගෙනීමේ හැකියාව, එතකොට අනිත් අය මිනිස්සු කෙරෙහි තියෙන විශ්වාසය අඩු වෙන්න පුළුවන්, එතකොට ඒ ඒ තියෙන සම්බන්ධතාවල ප්‍රශ්න. ඉතින් ඒත් එක්කම මේ දීර්ණකාලීන එක ආතති සහගත තත්ත්වය නිසා මේගොල්ලන්ට අනිකුත් සෞඛ්‍ය තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් අර මං ඉස්සල්ලත් කිව්වා වගේ මං අර මේ ඔගොල්ලන්ගෙන් අර ගොඩක් ප්‍රශ්න ඇහුවේ, මේ වගේ වෙච්ච දරුවෙක්ට අපි මොකද කරන්නේ, ඊළඟට තියෙන පියවර මොනවද, ඒව ඇහුවේ. මොකද ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වුණහම අපි වගේ සංස්කෘතියක් තියෙන රටවල් වල මිනිස්සු මේක කර්මයට බාර දෙන. මෙන්න මෙහෙම එකක් වුණා, මෙයාගේ ඉරණම තමා කරුමේනි කියලා, නිකන් කර්මේ නෙමෙයි කරුමේ කියලා කියන්නේ. හරි, ඒක තමයි. අනේ ඉතින් ඔන්න තවත් එකෙක් කතා කියනවා. ඉතින් යා කරුම කියනවා, පව්කාරයි කියනවා. ඉතින් එහෙම කියනවා. ඉතින් දරුවෙක්ට කරන්න දෙයක් නැහැ. වැඩිහිටියෙක් නේ මොනවා හරි මේ දරුවව ඒ වගේ දේවල් වලට ලක් කරන්නේ. හරි. ඔව්, දැන් මේ කතා කරන අය මියුට් කරගන්න බලන්න. හරි. ඔක්කොමලා පොඩ්ඩක් මියුට් කරගන්න, මට මියුට් කරන්න පුළුවන් ඒ ඔප්ෂන් එක හිතේ. එනිවේ හරි. හරි. ඉතින් මියුට් කරගන්න, කරුණා කරලා මියුට් කරගන්න. පොඩ්ඩක් ඉන්න, මට පේන්නේ නැහැ කවුද මියුට් කරගන්න. මේ දැන් නම් කියන්න වෙනවා මට. හරි. ඉතින් මේ වගේ අත්දැකීම් වලට මූණ දුන්නාම මේගොල්ලන්ට තව සීල් එකක් ගහලා කරුමේ පව්කාරයා එහෙම කියලා කරන්නේ නැතුව
එහෙම කරන්න බැහැ. ඒක හරිම අසාධාරණයි. මොකද මෙයාලටත් අර වගේම අපි අර හියුමනිස්ටික් සයිකොලොජි ගැන කතා කරේ. ඉතින් මේගොල්ලන්ටත් අර අපි වගේම ඒ හැකියාව තියෙනවා. උපරිම තත්ත්වයට යන්න හැකියාව තියෙනවා. ඉතින් මේගොල්ලන්ට අපි කරන්න ඕනේ උදව් කරන එක සහ මේගොල්ලන්ගේ මේවට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරලා ඒගොල්ලන්ගේ ජීවිත ගොඩනගන්න උදව් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ සහ ඒක අපි පොගෙම වගකීමක්. මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් අපි මේ මේ මෙතන ස්ලයිඩ් එකේදී මේ කතා ටික ඔක්කොම වගේ කතා කරා. ඉතින් ආපහු මම මේ සාරාංශගතව වගේ කියන්නම්. මේවා ඇවිල්ලා මේ එකපාරක් වෙන එකක් නෙමෙයි. හදිසියේ ඔන්න මේ පන්තියේ දඟ වැඩක් කරලා මුළු පන්තියටම අර ගහනකොට ගුටි කාපුවා එහෙම නෙමෙයි. ගෙදරින් හදිසියට එක දවසක් ගහපු එකක් නෙමෙයි මේ. ඉතින් මේ 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 ළමයාගේ ළමා කාලය තුලම වෙන මේ ආතති සහගත සිදුවීම් දිගින් දිගටම වෙනේවා. එතකොට ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ගෘහස්ථ හිංසනේ දෙමව්පියෝ දරුවෝ දාලා යන එක, මානසික රෝගයක් තියෙන දෙමව්පිය කෙනෙක් සහෝදරයෙක් ගෙදර හිටියොත් විවිධ අපයෝජන, ශාරීරික වෙන්න පුළුවන්, ලිංගික වෙන්න පුළුවන්, චිත්තවේගී අපයෝජනයක් වෙන්න පුළුවන්. එතකොට මේ දරුවා නොසලකා හරලා වෙන්න පුළුවන්, ශාරීරිකව වෙන්න පුළුවන්, චිත්තවේගී වෙන්න පුළුවන්. දරුවාට අවේලබල් නැහැ දෙමව්පියෝ. දුකක් වුණත් බයක් හිතුණත් ළඟට ගිහිල්ලා තුරුළු කරගන්න නැහැ. ඒගොල්ලන් ෆෝන් එක තමයි තුරුළු කරගෙන ඉන්නේ. එහෙම දේවල්. එහෙම නැත්තම් රස්සාව කරනවා කියලා කියනවා. ඉතින් ඒවා ඔක්කොම කරන්නේ ඇයි? රස්සාවල් කරන්නේ කියන්නේ ළමයින්ට අපිට හම්බෙච්ච නැති දේවල් ලබලා දෙන්න කියලා. හැබැයි ඉතින් දරුවා මේ විදිහට ආතතියට ලක් වෙනවා නම්, දරුවට මේගොල්ලන් ඕන වෙලාවට නැත්තන් ළඟ, එතකොට හිතලා බලන්න ඕනේ මේ කරන රස්සාවෙන් සහ මේ අපි කියන්නේ හම්බ කරනවා කියලා මේ කරන දේවල් වලින් ප්‍රතිඵලයක් තියේද ඉස්සරහට දරුවට. ඉතින් මේ සිරගත වෙච්ච සාමාජිකයෙක් ගෙදර ඉන්නවනම්, ගෙදර නෙමෙයි සිරගත වෙලා හිරේ ඉන්නේ, අම්මා හරි තාත්තා හරි අර කිව්වා වගේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන ඒවා නිසා ගැටලු ඇති වෙන පවුලක ඉන්න දරුවෝ, ඒවා තමයි ප්‍රධාන වේවා. තව ගොඩක් ඒවා තියෙනවා මේ මේ පවුල සම්බන්ධයෙන් ඇත්තටම කතා කරේ. එතකොට මේ දැන් මේ වෙනකොට මේක ඉතා පුළුල්ව කතා කරනවා. ඇත්තටම මෙහෙම අහිතකර ළමා අත්දැකීමක් මේ පවුල ගැන නෙමේ කතා කරන්නේ. එතකොට සමාජය කොයි වගේ එකක්ද වෙන්න ඕනේ? මෙහෙම වෙන්න ඕනේ නෙමේ ඇත්තටම, මෙහෙම වෙන සමාජයක් ඇවිල්ලා කොයි වගේ එකක්ද? පහසුකම් නැති, එතකොට ගොඩක් දරුවට ලක් වෙන්න පුළුවන් මේ මේ වගේ අපයෝජනයට ගොදුරු වෙන්න පුළුවන් ලොකු රිස්ක් එකක් අවදානමක් තියෙන වටපිටාවක ජීවත් වෙන දරුවෝ. මේ ගෙදර වගේම තමයි පරිසරය, නීති විරෝධී වැඩ වෙන, ඒ වගේ පිරිස් වැඩිපුර ගැවසෙන සමාජයක් වීම, එතනින් එහාට ඉස්කෝලේ ගිහාම ගුරුවරු දරුවෝ ගැන හරියට බලන්නේ නැත්තම්, සිලබස් එක ඇවිල්ලා බ්ලැක් බෝඩ් එක විතරක් එක්ක ගනුදෙනු කරලා යන ගුරුවරු නම් ඉන්නේ, සහ ඉස්කෝලේ ඉන්න අනික් සමහර ඉස්කෝල තියෙනවා නම් වැදිලා තියෙන, මං නම් කතා කරන්නේ. ඒ ඉස්කෝලේ නම කියපු ගමන් අම්මෝ ඒ ඉස්කෝලේ ඉන්නේ අහවල් දේවල් කරන ළමයිනි කියලා කියන්න තරම් ප්‍රසිද්ධ ඉස්කෝල තියෙනවා දැන් මේ වෙනකොට. ඉතින් ඒ වගේ ඉස්කෝලේකට නම් දරුවෙක් කියන්නේ ඉතින් ලොකු ප්‍රශ්න දරුවන්ට ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි මේක ගෙදර ගැන විතරක් නෙමෙයි, ඔන්න දරුවෝ හින්දා අපි ඉස්කෝලේ ගැන කතා කරනවා සහ ඒ වටපිටාව ගැන කතා කරනවා. වටපිටාව ගත්තොත් හැමතිස්සෙම මෙන්න අපි හිතමුකෝ මේ එක එක මත් වෙන ද්‍රව්‍ය පාවිච්චි කරලා හැමතිස්සෙම කෑ ගහලා මරාගෙන ඒ වගේ දේවල් වෙන සමාජයක් නම් තියෙන්නේ, දරුවට ඒක ප්‍රශ්නයක්. ඉතින් සමාජය ගැන මෙතන කතා කරේ දුප්පත්
ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දේවල් ගන්න නැති, ආර්ථික වශයෙන් පහසුකම් නැති සමාජමය තත්ත්වයක ජීවත් වෙන ළමයි. ඒ වගේමම ඩිස්ක්‍රිමිනේෂන්, මේ ගොල්ලන්ව බොහොම මේ පහත් කොට සලකන සමාජයක් නා තියෙන. අපි අපි කතා කරොත් මේ වෙනකොට නම් ඒ වගේ මේ ඉතා මේ මේ විහිළු සහගත දේවල් අඩුයි. හැබැයි තියෙනවා කුලය හින්දා, එතකොට ජාතිය හින්දා, ආගම නිසා මිනිස්සු මහා නරක විදිහට නොසලකා හරින ආකල්ප තියෙන සමාජයක නම් ඒ දරුවෝ ඉන්නේ. ඒ වගේම ප්‍රශ්න ඇති වෙනවා. අනිත් එක දැන් දැන් මේ වෙනකොට අපි මං ඉතාම සන්තෝෂ වෙනවා ගොඩක් වෙලාවට දැන් තරුණ පරපුරේ දරුවෝ කතා කරනවා මේ මේ දැන් මේ ඔය කුල සමාජ ඒ ප්‍රශ්න අඩුයි. ඇත්තටම නැහැ, අපේ කාලෙට වඩා ගොඩක් අඩුයි. ඒක ඉතාම හොඳ දියුණු තත්ත්වයක්. අනිත් එක තමයි මේ මේගොල්ලන්ගේ ලිංගිකත්වය නිසා ඇති වෙන ඩිස්ක්‍රිමිනේෂන්, නොසලකා හැරීම් සහ පහත් කොට සැලකීම්, ඒ දේවල්. ඉතින් ඒවත් ප්‍රශ්න. එතකොට සමාජයේ තියෙන ලොකු හැලහැප්පිලි තියෙන කාලයක් නම් ඔගලන්ට පහුගිය කාලේ මතක ඇතිනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් රටක යුද්ධයක් වෙන්න පුළුවන්, සිවිල් යුද්ධයක් වෙන්න පුළුවන්, නැත්නම් වෙන රටකින් ඇවිල්ලා මේ රටට මේ යුද්ධයක් කියන්නේ ගහනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා නම් ලොකු ප්‍රශ්න ඇති වෙනවා ඒ වගේ කාලෙක රටක ඉන්න දරුවන්ට. එතකොට අනිත් එක තමයි දරුවන්ට ඉගෙන ගන්න තියෙන අවස්ථාව, ඒගොල්ලන්ගේ දක්ෂතා එළියට දක්වන්න තියෙන අවස්ථාව, ඒවා මුකුත් නැහැ. සහ ඉගෙන ගන්න පහසුකම් නැහැ. ඉස්කෝල තිබ්බට ඒ වගේ පහසුකමක් නැහැ. ඉතින් ලොකු ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ගෙදර තියෙන පහසුකම් මේවා මේ අර මේ මේ සුඛෝපභෝගී ලක්ෂරි දේවල් නෙමේ මම කියන්නේ. දරුවෙක්ට ගෙදර තියෙන්න ඕන පහසුකම්, අවම පහසුකම් සහ ඒක ඒක දරුවන්ට දෙන්න පුළුවන් හැකියාව නොමැති මේ දෙමව්පියෝ ඉන්නකොට, ඒවා ළමයින්ට ප්‍රශ්න. සහ ඒ පරිසරයේ තියෙන බොහොම මේ ගැටලු සහගත ප්‍රචණ්ඩකාරී සමාජයක් නම් තියෙන්නේ, ඒවත් දරුවට බලපාන. ඉතින් ගෙදර සහ පරිසරේ මං කිව්වේ මේක ලොකු සමාජ ප්‍රශ්නයක් කියලා. මේක මේ තනි වෙච්ච මේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඉතින් අර අපි කතා කරපු මේ childhood experience ඒවා අපිට වර්ග කරන්න පුළුවන් අපයෝජනයක් විදිහට, එහෙම නැත්නම් නොසලකා හැරීමක් විදිහට, නැත්නම් පවුලේ තියෙන dysfunction එකක්, අක්‍රමවත් භාවයක් වෙන්න පුළුවන්. අක්‍රමිකතා ඩිස්ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්. අක්‍රමවත් පවුලක් වෙන්න පුළුවන්. පවුල් පරිසරයක් වෙන්න පුළුවන්. ඉතින් අපහරණයක් වෙන්න පුළුවන්. දරුවට පහර දීම මේ වගේ වෙන්න පුළුවන්. ශාරීරික හිංසන. එතකොට මේ දරුවගේ හැඟීම් ගණන් ගන්නේ නැහැ. ඒවට උත්තර දෙන්න කවුරුත් නැහැ. ඒ දේවල්. එතකොට ලිංගිකව දරුවා අපයෝජනයට ලක් කිරීම, ඇබියුස් යටතට වැටෙනවා, කියන්නේ අපහරණ යටතට වැටෙනවා. එතකොට නොසලකා හැරීම් වෙන්න පුළුවන්. දරුවට අවශ්‍ය ශාරීරික අවශ්‍යතා, කෑම බීම, දරුවට සීතල වෙන්න පුළුවන්, රස්නේ වෙන්න පුළුවන්, නාන්න නැහැ වෙන්න පුළුවන්, එයාගේ තියෙන ශාරීරික අවශ්‍යතා, හරියට යන්න ටොයිලට් එකක් නැති වෙන්න පුළුවන්, වතුර නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් දරුවගේ අවශ්‍යතා නොසලකා හරිනු. එතකොට අපි ඉස්සල්ලත් කිව්වා වගේ එයාගේ චිත්ත වේග, ඉමෝෂන්ස් නොසලකා හරිනු. දරුවට දුක හිතුනත්, බය හිතුනත්, ඇඬුවත් ගණන් ගන්නෑ. ඔන්න ඔහේ අඬලා ඉවර වෙච්ච දේ. බය නම් ඉතින් ඔය කමන්නෑ, මොකක් හරි කරගන්න කියනවා. එයාට මේවට ෆේස් කරන්න කියනවා. ඒ වගේ දේවල්. එතකොට මේ ඩිස්ෆන්ක්ෂනල් ප්‍රයිමුලක් පවුලක්, ඒ කියන්නේ අක්‍රමවත් පවුල් වටපිටාවක් පරිසරයක් තියෙනවනම්
ඒ කියන්නේ ගෙදර පවුලේ සාමාජිකයෙක් කියන්නේ අම්මා හරි තාත්තා හරි හිරගත වෙලා මත්ද්‍රව්‍ය එහෙම පාවිච්චි කරන කෙනෙක් නම් මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් ඉන්නවා නම් අම්මලා තාත්තලා වෙන් වෙලා නම් අම්මට ඉතාම මේ නරක විදිහට සලකනවා නම් තාත්තා තාත්තා වෙන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ අර ඉන්ලෝස්ලා කියන්නේ නැන්දම්මලේලි ප්‍රශ්න තිබිලත් අම්මට අර විදිහට සලකනවා නම් ඒකත් දරුවට බලපාන ඒ වගේ දේවල්. ඉතින් මේ මේකට දැන් අපි පාවිච්චි කරන විශේෂාගත පවුල් පරිසරය කියලා ටොක්සික් ෆැමිලි එන්වයර්මන්ට් කියලා කියන. ඉතින් මේ 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 වර්ගීකරණය කරලා තියෙනවා ඒක අපහරණය වෙන්න පුළුවන් නිග්ලෙක්ට් එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒවා ගණන් ගන්න නැතු ඉන්න එක ඒක නොසලකා හැරීම වෙන්න පුළුවන් එහෙම නැත්නම් විෂ සහිත පවුල් පරිසරය එහෙම නැත්නම් අක්‍රමිකතාවයක් තියෙන පවුල් පරිසරය වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ 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 adverse childhood effects sorry experience එහෙම නැත්නම් ළමාවියේ මේ අහිතකර අත්දැකීම් ගැන කරපු පර්යේෂණ වලට 10,000ක් විතර එකතු කරගෙන කරපු මේ අධ්‍යයනයේදී ගොඩක් වෙලාවට මේ අර මං කතා කරපු අර තුනට බෙදලා තිබ්බේ අපයෝජනය ප්‍රචණ්ඩත්වය නොසලකා හැරීම අතහැර දැමීම ඒ වගේ දේවල් එක තමයි ගොඩක් ඒ මාතෘකා ඒ මාතෘකා තමයි කතා කරලා තිබ්බේ. ඉතින් ඒකෙන් ඒකෙන් 66%ක් විතර මේ 17,000ක් විතර ගත්ත පුද්ගලයන්ගේ 66%ක් විතර ඒගොල්ලන් කිව්වා අවම වශයෙන් එක ඒසි අත්දැකීමක්වත් ඒගොල්ලන්ට තිබ්බා කියලා. ඒ කියන්නේ අපයෝජනයට ලක් වෙලා වෙන්න පුළුවන්, ප්‍රචණ්ඩත්වයට ලක් වෙලා වෙන්න පුළුවන්, නොසලකා හැරලා වෙන්න පුළුවන්. මේගොල්ලන් අතහැරලා දාලා ඒ කියන අත්දැකීම් වලට මේගොල්ලන් මූණ දීලා තිබ්බා. 20%ක් විතර මේ ඉහත සඳහන් කරපු 3ක් විතර අත්විඳලා තිබ්බා. ඉතින් මේත් එක්ක ඒගොල්ලන් කරපු අනිත් පරීක්ෂණය තමයි මේ මේ අත්දැකීම් වලට ලක් වෙච්ච අය සහ හෘද රෝග සහ පිළිකා එක තියෙන සම්බන්ධය බලපුවාම මේවට මේ ළමා වී අහිතකර අත්දැකීම් වලට මූණ දුන්න අයගේ මේ හෘද රෝග සහ පිළිකා අතර සම්බන්ධයක් හොයාගත්තා ඒගොල්ලෝ. ලොකු සමීප සම්බන්ධයක් හොයාගත්තා. ඉතින් අපි දැන් බලමු මේ දරුවෙක්ට මේ වගේ අහිතකර ළමාවිය අත්දැකීම් ලැබෙන්න තියෙන අවදානම් සාධක මොනවද කියලා, මොන වගේ අවදානම් සාධකද. ඉතින් මේ මේ සාධක ඇත්තටම අපිට මේ අර මේක මේ අපි කියන්නේ මේ මේ අහම්බෙන් වෙන දෙයක් නෙමෙයි. අපිට මේක අපිට ප්‍රඩික්ට් කරන්න පුළුවන්. අපිට මේ මේක කලින්ම මේ හිතලා මේක නැති කරන්න, මේක ප්‍රිවෙන්ට් කරන්න, මේක වළක්වා ගන්න කටයුතු කරන්න පුළුවන්. මොකද කරලා තියෙන පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ මේ ආර්ථික තත්ත්වයේ තියෙන මේ වගේ පවුල් පරිසරයේ මේ වගේ පවුල් ඉතිහාසයේ තියෙන ප්‍රජාවන් මේ මේගොල්ලන් තමයි අවදානංකාරී ප්‍රජාවන්, මේගොල්ලන් තමයි අවදානංකාරී පවුල් කියලා හඳුනගෙන තියෙන. ඉතින් ඒ නිසා අපිට ලේසියෙන් මේ ප්‍රජාව සහ මේ පුද්ගලයෝ මේ දරුවෝ හඳුනගෙන එයාලට උදව් කරන්න යන්න පුළුවන්, උදව් කරන්න ඕනි. හරි. දැන් විශේෂයෙන් අර අපේ ගුරුතුමී කිව්වනේ දැන් අර වගේ පවුල් වලින් එන දරුවෝ ගැන හොඳ වැටහීමක් තියෙනවා නම් මේ එක එක පන්ති භාර ගුරුවරු ඒ ඒ වගේ අවදානංකාරී පවුල් පසුබිමකින් එන දරුවෝ ගැන අවධානයක් තියෙනවා නම් ඉස්කෝලේ දන්නවනම් ඉස්සර නම් අපේ ක්ලාස් ටීචර් දන්නවා
මොනවගේ පවුල් පරිසිපුදමින් දෙන්නේ දරුවට තියෙන ප්‍රශ්න ඒව ඔක්කොම දාන්න. දැන් කාලේ අර ඒගොල්ලන් කළු මේ බ්ලැක් බෝඩ් එකනේ, වයිට් බෝඩ් දැන් තියෙනනේ, ඒ හින්දාද දන්නේ. ඒක එක තමයි ගොඩක් අපේ ගුරුවරුත් එක්ක සම්බන්ධය තියෙන, සහ සිලබස් එක කවර් කරන එක, සහ ස්ටැටිස්ටික්ස් නේ. ඒගොල්ලන් ඉතින් වැරද්දක් කියන්නත් බැහැ, ඉතින් ඒගොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ස්ටැටිස්ටික්ස් බලනවනේ නේ, කී දෙනෙක් පාස් වෙලා දේව බලනවා. ඉතින් ඒවත් එක්ක ඉතින් ලොකු ප්‍රශ්න තියෙනවා. මම ඒගොල්ලන්ට එහෙම ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඉතින් මේ ඒක තියෙනවා. ඉතින් මං කියන්නේ ඒගොල්ලන්ට වගකීම තියෙන, වගකීම ගැන කතා කරන්නේ. මං හිතන්නේ ටීචර්ස්ලා ගැන අපි මේ කතා කරන්නේ, මොකද මේ අපි දරුවෝ ගැන කතා කරන නිසා. ඉතින් එතනින් එහාට ගියහම අර මම කිව්වා වගේ අර අපේ මේ ග්‍රාමසේවක මහත්තයා ඉන්නානේ නේද, එයා දන්නවා අර නිලධාරී 34ද 35ද ගැන, දරුවෝ ගැන බලන්න ඕනේ අය. ඉතින් මේ ඒගොල්ලන්ටත් ලොකු වගකීමක් තියෙනවා, සහ සමාජ ජීවත් වෙන පුද්ගල විදිහට අපි ඔක්කොටම තියෙන. හරි. ඉතින් ඊට පස්සේ මං හිතනවා අර අල්ලපු ගෙදර අර අර ඒරියා එකේ ඉන්න අය ගැන එහෙම හිතන්න නැතුව පුළුවන් වෙලාවකට උදව් කරන්න, සහ පුළුවන් වෙලාවකට නෙමෙයි ඉතින් උදව් කරන්න. රයිට්. ඉතින් මේ රිස්ක් ෆැක්ටර්ස්, අවදානංකාරී පවුල් සහ ප්‍රජාවන් මෙන්න මේ වගේ අය කියලා හඳුනගෙන තියෙනවා. අඩු ආදායම් ලාභී පවුලක් දරුවෝ ජීවත් වෙන, මේ අඩු ආදායම් ලාභී පවුල්වල ජීවත් වෙන දරුවෝ. හරි. මම කියන්නේ නැහැ, මම නෙමෙයි මේ පර්යේෂණ වලින් කියන්නේ. ඉතින් මේ පර්යේෂණ වලින් කියන්නේ නැහැ, අඩු ආදායම් වෙච්ච පලියටම මෙන්න මේ දරුවට මේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා කියලා. හැබැයි ලොකු රිස්ක් එකක්, එහෙම නැත්නම් අවදානමක් මේ දරුවන්ට තියෙනවා. එතකොට අඩු අධ්‍යාපනයේ සහිත පවුලක ජීවත් වෙන දරුවෙක්, අම්මගේ තාත්තගේ අධ්‍යාපන මට්ටම අඩු නම් ඔන්න ඒගොල්ලන් දන්නේ නැහැ දරුවට අවශ්‍ය දේවල්. ඒ කියන්නේ සල්ලි වලින්ම දෙන්න ඕනේ දේවල් නෙමෙයි, ගොඩක් දේවල් සල්ලි අවශ්‍ය නැති දේවල් තියෙනවා දරුවගේ අවශ්‍යතා දෙන්න පුළුවන්, ඒවා හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඉහළ මට්ටමේ පවුල් ආතති සමග වැඩෙන දරුවෝ. එතකොට ආයේ උගලන් දන්නවනේ මොන වගේ පවුල්ද මේ ආතති වැඩි පවුල්. ඒ කියන්නේ අර ඩිස්ෆන්ක්ෂනල් ෆැමිලිස්, ටොක්සික් කියලා කිව්වේ, විෂ සහිත පවුල් පසුබිමක් තියන අය, පවුල් පරිසරයක් තියන අය. ඒ කියන්නේ අම්මා තාත්තා ඩිවෝස් වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය, හිරගත වෙලා අම්මයි තාත්තයි වෙන්න පුළුවන්. ඒ වගේ ඔන්න ආතතිය වැඩි ඒ පවුල්, පවුලේ ප්‍රශ්න. ඉතින් ඔන්න ඒ වගේ දරුවන්ට තියෙනවා ඔන්න ලොකු අවදානමක්, මේ වගේ අමිහිරි අත්දැකීම් සහ ඒකත් එක්ක ඔන්න දරුවෝ වැඩි හිටිය වෙනකොට අර විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවදානමක් තියෙනවා. අනිත් එක ඉහළ ආර්ථික පීඩනයක් සමග ජීවිතය ගත කරන්න වෙන අය. ඉතින් එහෙම බැලුවොත් ඉතින් ලංකාවේ 100ට කී දෙනෙක් විතර දැන් අර මොනවද සමෘද්ධි නෙමෙයි දැන් තියෙන, ජනසභියත් නෙමෙයි දැන් තියෙන්නේ, අස්වැසුමනේ. හරි. ඒ වගේ රජයෙන් සහනාධාර ඉල්ලා තිබ්බා ලක්ෂ කීයක්ද, ලොකු ගාණ. අපේ ග්‍රාමසේවක මහත්තයා කියන්නේ මට ගාණ මතක නැහැ, ගණන් හිලව් කියන්නේ කියලා වැරදුනොත් එම් ප්‍රශ්නයක් වෙනවා. හරි. ඉතින් ලොකු ගාණක්. හරි. මට මතක විදිහට ලක්ෂ 36ක් මං හිතන්නේ, වැරදි නම් ඒක මට මතක විදිහට, මතකේ වැරදි වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා අපේ ග්‍රාම නිලධාරී මහත්මයා අහගෙන ඉන්නවා නම් ඒක නිවැරදි කරයි. ඉතින් 30 ලක්ෂ 36ක්, ඒ කියන්නේ පවුල් 36ක්, සහ ඒකේ දරුවෝ කී දෙනෙක් ඉන්නව ඇද්ද. හරි. ඉතින් ඒ දරුවෝ ඔක්කොටම මෙන්න මේ අවදානම තියෙනවා. ඒක ඇත්තනම් මොකද ඒගොල්ලන්ටනේ සහනාධාර ඉල්ලන්න කියලා තිබ්බේ. ඉතින් එහෙම ගොඩක් අය ඉල්ලලා තියෙනවා කියලා මේ පහුගිය දවස්වල නිවුස් වල කිව්වනේ. හරි. එතකොට අනිත් මේ අවදානංකාරී තත්වයක් තමයි මේ සමීප බැඳීමක් නැති, හැඟීම් ගැන විවෘතව කතා නොකරන පවුලක ඇති දැඩි වෙන දරුවෝ. ඉතින් මෙයාලගේ දේවල් කියන්න කවුරුවකුත් නැහැ, අහන්න කවුරුවකුත් නැහැ. මේ හැඟීම් දැනීම් කියන ඒවා, ඒවට වටිනාකමක් නැහැ. දරුවාට බය හිතුනත්, ඇඬුවත්, දරුවා මොකක් හරි දෙයක් ගැන ඇන්ෂස් වෙලා හිටියත්
දරුවන්ට හරි ප්‍රශ්න තියෙනවානේනේ. දේවල් ගැන බයෙන් ඉන්නවා. ඉතින් ඒවා ගැන කිසිම හොයා බැලීමක් නැහැ. ඒ වගේ පවුලක්. එතකොට ශාරීරික දඬුවම් වලින් දරුවෝ හදන්න පුළුවන් කියලා හිතන අදහස් තියෙන අම්මලා තාත්තලා ඉන්න පවුල්. විශේෂයෙන් ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ මේ චිත්ත වේග කළමනාකරණය කරගන්න බැරි අම්මල තාත්තල. ඉස්සරනම් තාත්තල විතරනේ මේ වෙලෙන් ගහනවා කියන්නේ. හැබැයි දැන් නෑ. අම්මලත් ඉන්නවා. අම්මලත් ගොඩක් ඉන්නවා. දරුවන්ට ශාරීරික දඬුවම් දෙනවා. ගහනවා. කණ්ඩ දෙන්නේ. ලොකු දේවල් කරනවා. ඒගොල්ලන්ගේ අපි හිතමුකෝ උදාහරණයක් විදිහට පවුලක ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ඩිවෝස් වෙලා හරි සෙපරේට් වෙලා කියලා හිතමු. නෑ සෙපරේට් වෙලා නැතත් දෙන්න එකට ඉන්නවායි කියමු. හැබැයි දෙන්නගේ ප්‍රශ්නවලට ළමයා තමයි තැලෙන්නේ. කණ්ඩ දෙන්නේ තාත්තගෙන් ඉල්ල ගන්න කියලා. එහෙම නැත්නම් තාත්තයි තාත්තා පුතාට ආදරේ නම් දරුවන්ට ආදරේ නම් දෙන්නම බඩගින්නේ තියෙනවා. බනිනු ගෙයින් එළියට දාන. එහෙම අම්මලා එහෙම සෑහෙන් ඉන්නවද? එම්පවර්ඩ් කියන්නේ නෑ ඒක ඒක මම විහිළුවට පාවිච්චි කරේ. දැන් කියනවනේ නේද මොනවද? කාන්තාවෝ මේ බලගන්නනොයි කියලා. ඉතින් ඒ විදිහට බලගැන්විච්ච කාන්තාවෝ ඉන්නවද වැඩිපුර? ඉස්සර අපි පොඩි කාලේ නම් ගෙදර තාත්තනේ මේ වෙලෙන් ගහනවා කියලා ඉතින් අහන්න තියෙන්නේ සහ ඒ වැඩේ වෙන්නේ. දැන් එහෙම නෙමෙයි. ඉතින් ඒ empowered කියන වචනේ හරි මේ හොඳ වචනයක්. මේක මං අර පොඩි විහිළුවකටත් එක්ක කිව්වේ. ඉතින් ඒක වැරදි විදිහේ මේ මේ බලගැන්වීමක්. එහෙම වෙලා නම් ඒක ඉතාම වැරදි. මේ මං ඒක ඔව් ආයිබෝන් ડિપ્રેસિવ වෙච්ච අම්ම කෙනෙක්ගේ output එක ළමයෙක්ගෙන් යන්න පුළුවන් නේද? ඔව් ඔව් ඒක මොකද මේ? එයා නොසලකනවා දරුවගේ මානසික අවශ්‍යතා, ශාරීරික අවශ්‍යතා ඒවා ඔක්කොම නොසලකනවා. ඒකනේ අර කිව්වේ අර මේ ડિස්ෆන්ක්ෂනල් ෆැමිලි එක, මානසික මේ ප්‍රශ්නයක් තියෙන දෙමව්පියෙක් ඉන්න පවුල. හස්බන්ඩ් අවුට් ස්ටේෂන් ඉන්නේ මිස්. මම දන්න දන්න ෆැමිලි එකක් මම කියන්නේ. නම්ගම් නැතුව කියන්නේ. ඔව් ප්‍රෙග්නන්සි වෙලා ළඟදී බබා හම්බෙනවා. එයාට අවුරුදු එකහමාරක දෙක තුන අතර දුවෙක් ඉන්නවා තව. අර මනුස්සයා ස්ටේෂන් සැරෙන් සැරේ යන්න ඕනේ. මෙයා විතර ෆැමිලි එකේ ඉන්නේ. එළියට හස්බන්ඩ් එනකොට අකමැති වුණාම දෙන්න අතර ආගිමන්ස් ගොඩක් යනවා. ඊට පස්සේ ඒකේ අවුට්පුට් එක අර ළමයාගෙන් යනවා මිස් උපරිම. ඔව් ඒ වැඩේ හරියට වෙනවා. වෙනවා මිස්. ඒක හරියට වෙනවා. දරුවව අර අර අපි කියන්නේ දැන් මේ එයා බෝලේ වගේ එහෙට මෙහෙට පාස් වෙන්නේ දරුවා. ඔව් ඩිවෝස් එකකදීනොත් එහෙම දෙන්නගේ මේවට ඔක්කොම දරුවා තමයි පාවිච්චි කරන්නේ. දරුවව දානවා ඉස්සරහට. අපි හිතමුකෝ කාලාන්තරයක ගති පැවතුම් වෙනස් වෙන බැරිද මිස්? එතකොට මම මේ දකින සමහරක් කාරණා මම මිස්ගෙන් අහන්නේ. හිතන්න මෙහෙම දෙයක් නම් මීට අවුරුදු ගානකට කලින් ගෙදර තිබ්බ බෑඩ් සිට්ටෝ ඉදන් මිස් කිව්වාගේ ඩිසබල් ළමයි වගේ හිටපු ෆැමිලි එක, ඒ අම්මගේ ප්‍රෙෂර් එක සමහරක් විට ළමයින්ට ගහලා ගාලා හැදිලා ඒ දුව ලොකු වෙලා කසාද බඳිනවා. ඒ පැටනබල් එකම තමයි යාගේ දරුවට පිටත් වෙන්නේ. ඊට පස්සේ ඒ ෆැමිලි එකේ එහෙම තිබ්බ නැත්නම් එහෙම එහෙම වෙන්න පුළුවන්. අර අම්මගේ තිබ්බ රක්ෂණම මේ විදිහට පිටත් කරන්න පුළුවන් තැන තියෙනවා. මම S2 එකට දැකපුවා මේකෙන්. ඔව් ඔව් ඒක ඒක හැමතිස්සෙම අපි මේ මනෝවිද්‍යාවේ කතා කරනවා. නේචද නර්චද කියලා. ඉතින් ඒ අර දැකපු දේවල් වලින් ඉගෙන ගත්ත ඒවා අත්දැකීම් 50%ක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ 50%ක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට බුද්ධියක් තියෙනවා. අර අර හැමතිස්සෙම කවුද අපේ කාල් රොජස් කිව්වා වගේ අපි ස්වභාවයෙන්ම හොඳයි මිනිස්සු කියන ජාතිය. හැබැයි අපි අපිට අර දෙන එන අත්දැකීමුත් එක්ක අපි කන්ෆියුස් වෙනවා. මේකද හරිදේ? මං අත්දැකපු දේද හරිදේ? එතකොට මං ඒකද ඉස්සරහට ගෙනියන්නේ? ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් හැබැයි අපි අර විදිහට අපේ අර මානුෂික ගුණාංග කියන ටික අරවට වැඩිය ප්‍රබලව තියෙනවා නම් එහෙම දේවල් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට තාත්තලා ඉන්නවනේ බීලා අම්මලාව
ට ගහනවා බනිනවා ළමයින්ටවත් කණ්ඩ නෑ. එහෙම හිටපු පවුල්වල දරුවෝ ඊට පස්සේ ඒගොල්ලන් බොන්නේ නෑ ලොකු වුණහම. සහ ඒගොල්ලන්ගේ දරුවන්ට ඉතාම මේ බොහොම මානුෂීය විදිහට සහ ගොඩක් ලංවෙලා ඒගොල්ලන් සලකනෝ. හැබැයි එක අනිත් පැත්තත් වෙනවා. තාත්තා වගේම තමයි ඔන්න පුතත්. එතකොට ඒ අම්මට සලකපුව දැකලා සමහරවිට දුව කසාද බඳින්නෙත් නෑ මිනිස්සු ඔක්කොම මේ වගේ කිය. ඉතින් ඒවා තමයි ඇත්තටම මේ ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්ස් වල තියෙන, ඊට පස්සේ මේගොල්ලා වැඩි හිටි වුණාට පස්සේ තියෙන ඇති වෙන ප්‍රශ්න. ඇත්තටම මේක ඊට පස්සේ ලොකු සමාජීය ප්‍රශ්නයක්. ඉතින් ඒක නවත්ත ගන්න තමයි, ඒක ප්‍රිවෙන්ට් කරගන්න තමයි අපි මේ මේ මාතෘකාවද කතා කරන්නේ. මොකද වෙන ලොකු ප්‍රශ්න හැම දෙයකටම ඔන්න මෙතන මුලක් තියෙනවා. මේ ළමාවියේ අත්දකින දේවල් වල පිළිබඳ මේ ගැටලු සහගතකාරී ළමාවිය හැම දෙයකටම මුලක් වෙලා තියෙනවා. හරි. ඉතින් ඔය කියන කතා ඔක්කොම ඇත්ත. ඉතින් ඒක ගොඩාක් මේ අපි දරුවෙක් ඕන්නම් දරුවෙක් හදනවා නම් ඒකට ගොඩාක් ලෑස්ති වෙන්න වෙනවා. ශාරීරික වගේම මානසිකවත් ලෑස්ති වෙන්න වෙනවා. ඉතින් එහෙම නැතුව මේක අර විවාහයේ සහ මේ මොනවාද ලිංගිකත්වය ලිංගික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විතරක් විදිහට දරුවෙක් එළියට ආවොත් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඊට වැඩිය ලොකු දෙයක් දරුවෙක් මේ ලෝකෙට දෙනවා කියන එක ඉතින් ලොකු අගකීමක්. මෙතන තරුණ අය ගොඩක් ඉන්නවා. ඉතින් මං හිතනවා මේක අමාරු වැඩක් නෙමෙයි. ඉතින් මේක ගැන දැනගෙන ඒක හරි ලස්සනට යන්න ඕන. ඉතින් එහෙම දන්න අයත් ඉන්නවා. මගේ යාළුවෝ එහෙම ඉන්නවා. මේ ඒගොල්ලන්ගේ පවුල් වල ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඒ දෙන්නගේ පේරෙන්ට්ස්ලා දෙන්නගේ දෙමව්පියෝ දෙන්නගේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඒ දෙන්න දෙමව්පියෝ මගේ වයසයි එහෙමයිනේ දෙමව්පියෝ. හැබැයි දරුවෝ නිසා ඒගොල්ලන් සමතේකට ඇවිල්ලා ඉන්නවා. දරුවෝ අවුරුදු 16 වෙනකම් අන්තිම එක්කෙනා 16 වෙනකම් අපි දෙන්න මෙන්න මේ විදියට ඉන්නවා. ඔන්න මේ ගිවිසුමක් ගහගෙන ඉන්නවා. මේ මේවා මේ විදිය. රණ්ඩු වෙන්නේ දරුවෝ ගෙදර නැති වෙලාවට. ගෙදරින් එළියට ගිහිල්ලා කතා කරන්නේ ඒවා. පොඩි එක්කෙනාට අවුරුදු 16 වෙනකම් ඔන්න අපි දෙන්න ඩිවෝස් වෙන්නේ. එහේ මේවා ඒ විදියට හරි ලස්සනට, ලස්සන කියන්නේ ඩිවෝස් වෙන එක නරක නැහැ. මේ නරකයි. මේ ඒ වුණාට ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අයින් වෙන්න එපේ. ඉතින් ඒ විදියට හරි මානුෂීය විදියට දේවල් කතා බහ කරගෙන ලස්සනට විසඳගෙන යන අය ඉන්නු. හරි. ඉතින් ඒ වගේ දේවල් ඉතින් අපි කතා කරන්න වෙනවා ඉතාම විවෘතව. ඉතින් ඒ වගේ ලොකු වගකීමක් දරුවෙක් ලෝකෙට දෙනවයි කියන එක. හරි. එතකොට අනිත් එක තමයි අර සමාජීය සාධක ප්‍රචණ්ඩත්වයේ ඉහළ මට්ටමක පවතින ප්‍රජාවක්. දැන් ලංකාව ගන්නකො, නිවුස් බලන්නකො, මොනවද අහන්න තියෙන්නේ. මන්නම් දැන් නිවුස් අහන්නේ අර අර කොවිඩ් කාලේ නිවුස් ඇහුවට පස්සේ දැන් නවත්තලා තියෙන්නේ. කොවිඩ් කාලෙත් මම ඒවා කියන්න කැමති නෑ, නරක කතා කියන්න. හරි. ඒවා කියන්නේ නැහැ මේ. ඉතින් මේ මොකද හිතෙන්නේ නිවුස් බලපුවම? අපි හරි ෂෝක්ද නෑ? බලන්නකො කොච්චර මේ මේ ප්‍රචණ්ඩත්වය ගැනද නිවුස් යන්නේ කියලා. අර එහෙ මැරිලා මෙහෙ මැරිලා, මැරිලා කියන්නේ එහෙම ස්වභාවික මරණ නෙමෙයිනේ, වෙඩි තියලා ගහලා කොටලා රණ්ඩු වෙලා. ඉතින් මේ දේශපාලන වශයෙන් ගන්නකො කොහොමද කතා කරන්නේ? ඉතා ප්‍රචණ්ඩවනි කතා කරන්නේ ටීවී එකේ කතා කරන දේශපාලඥයෝ බලන්නකො. ඉතින් දරුවන්ට මොනවද අපි දෙන්නේ? හරි. ඉතින් අපේ ප්‍රජාව ඒ වගේ එකක්. එතකොට ආර්ථික වශයෙන් අවාසි සහගත සමාජයක ජීවත් වීම බලන්නකො. ඉතින් ලාංකික ප්‍රජාව ගැනම තමයි කියන්නේ. ඉතින් දැන් මේවා ගැන ලොකුවට අපි පරිස්සම් වෙන්න ඕනේ. තව අවුරුදු 10කින් 15කින් අපි මේ මේ ගත කරන මේ යුගයේ තියෙනවනේ ඒකේ ප්‍රතිඵල හම්බෙනවා. එතකොට ඉස්සරහට එන වැඩිහිටියෝ වෙලා එන අයගේ තියෙන සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේවා ගැන දැම්මම ඉඳලා මේ 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 පරිසර සාධකත් එක්ක ඉන්න දරුවන්ට ගොඩාක් උදව් කරන්න. හරි. ඉතින් මේ මේක මේක ඉගෙනගෙන බය වෙන්න ඕනේ නෑ. මෙහෙම වුණොත් මෙහෙම වෙනවම නෙමෙයි නෑ.
අපිට පුළුවන් මේගොල්ලන්ව ගොඩ ගන්න. ඒක හින්දා තමයි අපි මේ කතා කරන්නේ. ඒගොල්ලන් ශක්තිමත් කරලා, ඒගොල්ලන්ව උනන්දු කරලා මේක මේ තාවකාලික තත්ත්වයක්, මෙතනින් ඉස්සරහට ඔයගොල්ලන්ට යන්න පුළුවන් කියන එක අපි ඒගොල්ලන්ට උගන්වන්න වෙනවා. රයිට්. යෞවනයන් සඳහා සම්පත් ස්වල්පයක් සහිත ප්‍රජාවක ජීවත් වීම. ඉතින් මේවා ඔක්කොම ලංකාවට තියෙනවයි කියලා මට කියන්න වෙනවා. එතකොට මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් ඉතින් ওই කතාව තමයි. බලන්නකෝ අල්ලන්නේ කිලෝ ගණන්නේ නේ. දැන් මේ අර ඉදා අපි ගමනක් ගියා, ගිහිල්ලා එන ගමන් ඉතින් වාහනේ දාලා තියෙන නිව්ස් ඇහෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ නේ, කිලෝ ගණන් අල්ලලා තියෙනවා. ඉතින් එතකොට අපිට මේ 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 කියන සාධක ගොඩක් අපේ රටේ ප්‍රජාවයේ තියෙන සාධක ගත්තොත් තියෙනවා. ඉතින් ඒ ප්‍රජාව අපේ රටේ තමයි ඉන්නේ. ඉතින් ගොඩක් උදව් ඕනේ ඕගොල්ලන්ගේ ඒ ළමයින්ට. ඉතින් ඔව් මේ අපි දැන් ඉගෙන ගත්තේ අවදානම්කාරී සාධක. හැබැයි මේ ආරක්ෂ මේ මේගොල්ල මේකෙන් ආරක්ෂා වෙන්න පවුලක් කොයි වගේ තියෙන්න ඕනිද, කොයි වගේ පවුල් සහ මේ සමාජීය සාධකද මේ ආරක්ෂිත සාධක කියලා අපි පොඩ්ඩක් බලමු. ඒවා අපිට ඇති කරන්න පුළුවන්, වැඩියෙන් දෙන්න පුළුවන්, ඉගෙනගෙන ඒවා සපයන්න පුළුවන් දරුවන්ට. ඒ කියන්නේ පුද්ගල සහ පවුල් ආරක්ෂක සාධක කියලා අපිට කතා කරන්න පුළුවන්, අය සමාජීය ඒවා කතා කරන්නත් පුළුවන්. ඉතින් ඒවා මම මේ ස්ලයිඩ් එකට දැම්මේ නැහැ. ඒගොල්ල ඒවා ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් නේ කොයි වගේ සමාජයක්ද ආරක්ෂිත සමාජයක් කියන්නේ කියන එක. හරි, පවුලක් ගත්තොත් පවුලේ ආරක්ෂාවක් තියෙන ස්ථාවර හොඳ හොඳ සම්බන්ධතාවයක් තියෙන, දරුවගේ පෝෂණය වෙන්න පුළුවන්, අනිත් හැම දේවල්ත් එක හොඳ හොඳට හම්බෙන, එතකොට දරුවන්ට ඒගොල්ලන් සුරක්ෂිතයි කියලා දැනෙන, මේගොල්ලන් රැක බලා ගන්න ස්ථාවර පවුලක්. තාත්තා නැති වෙන්න පුළුවන් පවුලේ, හැබැයි අම්මාගෙන් ඒවා ඔක්කොම දරුවන්ට හම්බෙනවා. අම්මා නැති වෙන්න පුළුවන්, හැබැයි තාත්තාගෙන් සහ නෑයොන්ගෙන් ඒ ටික ඔක්කොම හම්බෙනවා. ඔන්න දරුවට මේ ආරක්ෂිත පවුලක් තියෙන. එයාට අර විදිහට අවදානමක් නැහැ, මේ අර විදිහට ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්ස් හම්බෙලා එකින් වෙන හානියක් වෙන්න. එතකොට හොඳ මිත්‍රත්වයක්, ධනාත්මක මිත්‍රත්වයක් සහ සමවයසේ මිතුරන් නැති දරු. දැන් ගොඩක් වෙලාට අපි ඔය ඇබ්බැහි වීම ගැන කතා කරද්දි මේ දරුවන්ට ඉඳලා තියෙන සමවයසේ මිත්‍රයෝ නෙමෙයි, එයාගේ වයසට වඩා වැඩි අයත් එක්ක තමයි මේගොල්ලන්ගේ සම්බන්ධය තිබිලා තියෙන්නේ. සහ ඒගොල්ලන් බොහොම නෙගටිව් සමාජයෙන් අසාධාරණයට ලක් වෙලා, එයාගේ දෙමව්පියන්ගෙන් ඒගොල්ලන්ට ආදරයක් හම්බෙලා නැහැ. ඉතින් එහෙම දේවල් වෙච්ච දරුවෙක් එක්ක අනිත් දරුවෝ හැදෙනකොට ඔන්න ඒගොල්ලන්ටත් අර දේවල් ඒ විදිහට තමයි ඒ ඒ ආකල්ප දේවල් ඇති වෙන්නේ. ඉතින් ඒක අපි බලන්න ඕනේ. කියන්නේ තමන්ගේ දරුවා වට කරලා හදාගන්න නෙමෙයි, අනිත් දරුවෝ ගැනත් අපි වගකීමෙන් බලනවා නම් ඒ වගේ දේවල් අපිට කතා කරන්න අඩු වෙයි මීට වැඩිය. එතකොට අනිත් එක මේ මේ මම ට්‍රාන්ස්ලේට් කරලා තියෙන. ඉතින් පාසලේ හොඳට ඉගෙන ගන්න ළමයි, ඒගොල්ලන් ගැන බය වෙන්න දෙයක් නැත්තේ නැහැ. ඒගොල්ලන් තියෙනවා, හැබැයි ඒගොල්ලන්ට අවදානම්කාරී ගතිය අඩුයි. අනිත් එක තමයි මං හැමදාම ওই ඉස්කෝල වලට ප්‍රෝග්‍රෑම් වලට ගිහාම කියන්නේ, ඉස්කෝල තියෙන්න ඕනේ මේ හොඳ දරුවන්ට නෙමෙයි. ඇත්තටම හොඳ දරුවෝ ඉතින් ඉගෙන ගන්නවා, හැබැයි මේ අපි කියන්නේ නරක දරුවෝ. ඒ කියන්නේ හැසිරීම වල ප්‍රශ්න තියෙන දරුවෝ වෙන්න පුළුවන්, ඉගෙන ගන්න අපහසුතා තියෙන දරුවෝ වෙන්න පුළුවන්. එයාලට තමා මේ ඉස්කෝල තියෙන්න ඕන. හැබැයි ගොඩක් වෙලාවට ඉස්කෝලේදී කරන්නේ අර හොඳට ඉගෙන ගන්න, හොඳට හැසිරෙන දරුවෝ තමයි ඔන්න ආදරෙන් තියාගන්න. එහෙම බෑ. අපි අරගොල්ලන්ගෙන තමා ලොකුවටම අවධානය යොමු කරන්න. ඒක මගේ අදහස, මන් දන්නේ උගලන් එකඟ වෙයිද කියලා. ඉතින් ඒක ඒ ඒ ඒ අදහසේ තමා මම ඉන්නේ. ඉතින් ඒ ඒ අර ඩීවේෂන් එහෙම නැත්තම් ප්‍රශ්නකාරී දරුවෝ ගැන තමයි අපි විශේෂයෙන් බලන්න ඕනි ඉස්කෝලවල.
එතකොට පවුල ඉතාමේ අපි කියන්නේ ආදර්ශමත් පවුල් කියල හැම දෙයක්ම දේවල් ගැන සැලකිල්ලෙන් දරුව ගැන සොයා බලන ඒ වගේ වැඩිහිටියෝ ඉන්න පවුල් වෙලා යටත් මේ අවධානම අඩුයි. එතකොට පවුලේ අයට අම්මල තාත්තල වෙන්න පුළුවන්, අම්මල තාත්තල නැත්තං ඒගොල්ලන්ගේ නෑ දෑයෝ වෙන්න පුළුවන්. ඔන්න ඒගොල්ලන්ට මේ කෑම, ඉන්න තැන, සෞඛ්‍ය පහසුකම් ඔන්න ඒවා දෙනවා. අම්මා තාත්තා නැති උනායි කියලා ප්‍රශ්නෙකුත් නෑ මෙතන. අම්මා තාත්තා නැති උනායි කියලා මේ මේගොල්ලන් මේ ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් ඩිෆෙක්ට් වලට මේ සෝරි ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්ස් වලට මුහුණ දෙන්නේ නැහැ. මොකද ඒ කාලේ පවුලක ඉන්නවනේ නැන්ද අම්මලාද, පුංචි අම්මලාද, මාමලාද, බාප්පලාද ඉන්නවා. ඉතින් අර ඇබියුස් කරන අය නෙමෙයි. මන් දන්නේ ඒ කාලෙත් ඒවා තිබ්බද කියලා. හැබැයි මේ ඉතින් දරුවන්ට අර කවුරු නැතත් සමහර විට අම්මයි තාත්තයි නැති වුණත් අර මුළු පවුලෙම ඒගොල්ලන් බලාගත්තා. මේ ඒගොල්ලන් කැතලික් කැතලික් ආගමේ තියෙනවා නේද මිස් සම්බන්ධව මේ අපි ඉංගලෙන් කියනකොට මඤ්ඤා පඤ්ඤා කියලා අපි කියනවා මේ ගයිඩින් පේරන්ට්ස් කියලා ඉපදෙනකොටම ළමයා බෞතිස්ම කරනම බාර දෙනවා මොකක් හෝ හදිසියක් කරදරයක් වුණොත් බලාගෙන දෙමව්පිය විදියට කියලා. අනිත් ආගම් වල ගොඩක් දුරට ඒක නැහැ. ඔව් ගෝඩ් පේරන්ට්ස් කියලා තියෙනවානේ, ගෝඩ් ගොඩ් ෆාද, පේරන්ට්ස් ගෝඩ් මද කියලා. ඔව් ඉතින් එහෙම එහෙම ඒවා ඒ සමහර ආගම් වලින් තියෙනවා. ඒවා ඉතා හොඳ දේවල්. මොකද එහෙම දේවල් වෙන්න පුළුවන්, දෙමව්පියෝ දෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් හැබැයි අර ඉස්සර කියනවනේ පවුල හරි මේ මේ දැන් ඒ පවුල හරි ලොකු පවුලක්නේ. අත්තම්මා හිටියා, සීමේ අත්තා හිටියා, මේ බැඳපු නැති පුංචිලා ඉන්නවා, නැන්දලා ඉන්නවා, මහ ලොකු පවුල්නේ. ඉතින් එහෙම වුණාම දරුවට මේ ආදරේ රැකවරණය ඒ දේවල් තියෙනවා. ඉතින් මේ වෙනකොට ඒක නෑ. ඉතින් අපි කියනවනේ අර මේ බොහොම මේ දැන් විස්තෘත පවුල වෙනුවට බොහොම මේ අර අම්මයි තාත්තයි ළමයි දෙන්නයි විතරක් ඉන්න පොඩි පවුල, පුංචි පවුලනේ දැන් ඉන්නේ. පුංචි පවුල රත්තරන් කියලා සංකල්පයක් ආවනේ ඔය 80 ගණන් වලනේ. ඔව් මට මතක විදියට. ඔව් ඉස්සර මේකකුත් යනවා මේ මොනවාද නිවුස් වලට කලින් පොඩි සින්දුවකුත් යනවා පුංචි පවුල රත්තරන් කියලා, දෙන්නේ දෙන්නයි ඉන්න ඕනි කියලා එහෙම ඒවා යනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි දැන් මේ අද වෙන්නේ. ඉතින් මං දන්නේ ඒවා ජනගහනය වැඩි වෙනකොට ඒක ලෝක ප්‍රශ්නයක්, ඒක වෙනම කතාවක්. සහ ඉතින් මේ අපේ මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වුණා, අපේ කියන්නේ ජීවන රටාවල් වෙනස් වුණා. බොහොම මේ මුදල් සහ ආර්ථිකයත් එක්ක ලොක්කුවට බැඳිච්ච සමාජයක් තියෙන්නේ දැන්. ඉතින් ඒකත් එක්ක ඉතින් ඒ සමාජය යනවා ඉස්සරහට. ඉතින් ඒක අපිට නවත්තන්න බෑ. හැමදාම මේ පරණ දේවල් හොඳයි කිය කී ඉන්න බෑ. ඉතින් පරණ දේවල් වල හොඳ දේවල් තිබ්බා. ඉතින් ඒවත් කියන්න වෙනවා. ඉතින් ඒ නිසා අර දරුවන්ට ආරක්ෂාව කියන එක, ආදරය රැකවරණය කියන එක හම්බුණා. දරුවෝ අනාථේ වුණේ ගොඩක් වෙලාවට. ඉතින් දැන් ඒක තියෙනවා. ඉතින් සහ දරුවන්ගෙත් අනිත් පැත්තෙන් තියෙනවා ඒගොල්ලන් ගොඩක් වෙලාවට ඉතින් මේ ඉලෙක්ට්‍රොනික උපකරණ තමයි ඒගොල්ලන්ගේ හොඳම සමීපවතයෝ. ඉතින් අර අර ඒගොල්ලන්ට ඉමෝෂන්ස් වලට අවශ්‍ය අර ඇත්තම ඒ රැකවරණය සහ ඒවා හම්බෙන මේ හියුමන් කියන්නේ මේ මානුෂීය මේ ඒ පැත්තෙන් ඉන්න රිලේෂන්ෂිප්ස් දරුවන්ට අඩුයි. ඒක අඩු වෙලා ඉතින් මොකද ඒගොල්ලන්ගේ හොඳම යාළුවෝ ටික තමයි ලැප්ටොප් එක හරි ෆෝන් එක හරි මේ ස්මාර්ට් ෆෝන් එක හරි. ඉතින් ඒවා ඒ කියන්නේ ඉතින් සමාජයක් විදිහට ඉතින් ඉස්සරහට යනකොට එක එක ඉතින් අනුවර්තන ඒ දේවල් වෙනවා. ඉතින් ඒ වගේම ප්‍රතිඵල වුණා. ඉතින් අපිට පිටිපස්සට යන්න බෑනේ. ඒ කියන්නේ අතීතයට යන්න බෑ. ඉතින් ඉස්සරහට යනකොට ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් කොයි හරි තැනකට ඇවිල්ලා එක ස්ටැබිලයිස් වෙනවා. ඉතින් ඒක තමයි රටාව ලෝකේ. හරි. ඉතින් පවුල් අධ්‍යාපන තත්ත්වය ඉතාම බලපානවා කියලා අපි ඉස්සෙල්ලත් කතා කරා. හැබැයි එහෙම වුණත් මේ මම කියන්නේ ඒ වගේ දරුවන්ට මේ අප්‍රසන්නකාරී මේ මේ චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්ස් නැහැ කියලා. මොකද එහෙම තියන අය ඕන තරම් හම්බෙලා තියෙනවා. හරි.
දැන් අර ඔටිසම් ඔටිසම් කියන්නේ එයා ඇවිල්ලා හයි එන්ඩ් එකේ හිට හයි පර්ෆෝමන්ස් තියෙන දරුවෙක්. ඉතින් එයාව ඒ දරුවා මගේ ළඟට ආවා. ඉතින් හොඳ වෙලාවට ඒ හොඳ කාලෙට ආවා. ඉතින් දැන් එයා හොඳ එයා ඩිග්‍රීකුත් කරලා ඉවරයි. හැබැයි එයාගේ තාත්තත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. එයාට හරි ලැජ්ජාවක් ඒ පුතාව. ඉතින් මොකද එයාට ඒ තිබ්බ තත්ත්වය. ඉතින් එයාම හරියට මේ අතහැරලා දාපු දරුවෙක් ඒ පවුලේ. පුතාලා දෙන්නෙක් හිටියා. එක පුතෙක්ට ඉතාම හොඳින් ඉතින් සලකනවා. හැබැයි එයාගේ රිසල්ට්ස් වලට වැඩි මෙයාගේ රිසල්ට්ස් අඩු වුණා මේ ඒ ලෙවල්ස් වෙනකම්. මොකද මෙයාව බලාගත්තේ නැහැ පවුලින්. හැබැයි අම්මා එයාට හරි ආදරේ. හැබැයි මට එයාව හම්බුනේ ප්‍රයිවට් යුනිවර්සිටි එකදී. ඉතින් එතනදී මන් දන්නේ එතනදී දන්නේ එයාව ඇත්තටම ඩයග්නෝස් වුනෙත් නැතත් කොහමද එයාගේ තාත්තා මෙයාව එහෙම ලොකුවට ගෙනිහිලා තිබෙත් නැහැ එළියට. එයාට ලැජ්ජාවක් වුණා එයාගේ දරුවට ඔටිසම් තියෙනවා කියලා අනිත් අය දැනගන්න එක. මොකද මෙයා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හින්දා. ඉතින් අර පෞද්ගලික විශ්වවිද්‍යාලයේදී මේ දරුවා මට හම්බුනේ. මේ ඒත් ওই විභාගවල ලකුණු අඩු වෙලා තමයි මා ළඟට එවලා තිබ්බේ. ඉතින් කතා කරලා බලපුවම මේ දරුව දේවල් තේරුම් ගන්න විදිහ වෙනස්. මොකද එයා මේ ඔටිසම් නිසා. ඉතින් අපි දේවල් කතා කරලා එයාට ගැළපෙන විදිහට දේවල් ඒ දරුවා ඉගෙන ගත්ත. හරි බුද්ධිමත්. මොකද හයි පර්ෆෝමන්ස් කියලා ඒ ඒ ඔටිසම් කෑල් වල කෑල්ලක් තියෙනවනේ. ඉගෙන ඕගොල්ලන් දන්නවා ඇතිනේ මේ තෝමස් අල්වා එඩ්සන්, එතකොට අයින්ස්ටයින්, ඒගොල්ලමුත් මේ මේ ඒස්ඩී කියන ඔටිසම් ස්පෙක්ට්‍රම් ඩිසෝඩර් එකේ ඉහළ කෙළවරේ හිටපු අය, හොඳ පැත්තේ හිටපු අය. ඉතින් ඒ දරුවා ඊට පස්සේ හොඳ ප්‍රතිඵල ගන්න පටන් ගත්තා. මේ වෙනකොට එයාගේ උපාධිය කරලා ඉවරයි. සහ එයාට හොඳට සින්දු කියන්න පුළුවන්, ගිටාර් ගහන්න පුළුවන්. ඒවා ඔක්කොම එයා ඒ මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේදී ඒ ඔක්කොම දක්ෂතා එයා එළියට පෙන්නවා. ඊට පස්සේ තාත්තායට මේ මේ කායකුත් අරන් දීලා තිබ්බා. ඉතින් මේ ඉතින් එහෙම මම ඒක උදාහරණ කිව්වේ මේ ඉගෙන ගත්තා කියලාම පවුල් වලින් මෙන්න මේ දරුවන්ට අර හොඳ ලස්සනටම සලකන්නේ එහෙම ප්‍රශ්නක් තියෙනවා. හැබැයි අඩුයි මේ අම්මයි තාත්තයි දෙන්නට උගත්කමක් තියෙනවා නම් ඒගොල්ලන් අඩුම ගානේ මේ 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 දේවල් ගැන පොඩ්ඩක් හිතනවා. අනිත් එක තමයි ඉතින් මේ දරුවෝ රැක බලා ගන්න ඒගොල්ලන්ට අවශ්‍යතා දෙන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් තියෙන අම්මලා තාත්තලා ඉන්නවනම් මේ දරුවන්ට තියෙන රිස්ක් එක එහෙම නැත්තම් තියෙන අවදානංකාරී ගතිය අඩුයි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් අපි මේක කතා කරනකොට සමහර විට මේ මෙතන ඉන්න අපිත් ජීවිතේ කවදා හරි නෙමෙයි අපේ මේ ළමා කාලේ මේ වගේ දේවල් එකක් හෝ කීපයක් අත්විඳලා ඇති. ඉතින් මේ සමීක්ෂණ වලට අනුව ඉතින් වැඩිහිටියන්ගෙන් 61%ක් ඔසෝ වැඩිහිටියන් 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට මේ ළමා කාලේ මේ විදිහ අහිතකර අත්දැකීම් වලට මූණ දීලා තියෙනවා. 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඉන්නවා විවිධ ඒවාට මූණ දුන්න. 4ක් හෝ ඊට වැඩි ගණනක් අත්විඳපු වැඩිහිටියෝ ඉන්නවා 6 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක්ට. ඉතින් ලොකු ප්‍රතිශතයක්. එතකොට තවත් කරලා තියෙන පරීක්ෂණ වලට අනුව හොයාගෙන තියෙනවා මේ වාර්ගික විෂමතා. දැන් අපේ රටේ නැහැ, අපි ඔක්කොම මේ දුඹුරු වර්ණය සහිත මිනිස්සුනේ නේද? මේ දුඹුරු පාට හමක් තියෙන කලර්ඩ් ස්කින් බ්ලැක් නෙමෙයිනේ අපි. හැබැයි අපේ රටේ වයිට් අය හිටියනම් තමයි අපිට ප්‍රශ්නේ වෙන්නේ. හා එතකොට මේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේ සුදු දරුවන්ට වැඩිය, සුදු හම තියෙන දරුවන්ට වැඩිය
කලඩ් ස්කින් ඔතන මේ කලඩ් කියන්නේ බ්ලැක් අය හරි ඒගොල්ලන්ට මේ අවදානමක් වැඩි මේ ළමාවියේ අහිතකර අත්දැකීම් අත්විඳින්න තියෙන අවදානම වැඩි කියලා හොයාගෙන තියෙනවා කළු ජාතික දරුවන්ගෙන් 61%ක් විතර මේ විදිහට අත්දැකලා තියෙනවා ළමා කාලේ අහිතකර අත්දැකීම් වලට මූණ දෙලා තියෙනවා එතකොට හිස්පැනික් කියන්නේ ඔය දැන් දකුණු ඇමරිකන් රටවල් වල කට්ටිය ඒගොල්ලන් 51%ක් එතකොට සුදු දරුවන්ගෙන් 40%ක් ආසියානු දරුවන්ගෙන් 23%. හා අපි ආසියාවෙ ඉන්නේ 23%යි අඩුයි. අපේ තාමත් අර පවුල් පරිසරය සහ පවුල් වල අය බලන එක ඒවා තියෙනවා. දරුව හොඳින් බලා ගැනීම තියෙනවා. හරි. අද අපි බ්‍රේක් එකක් ගත්තේ නැහැ අර මගදී මේ පවර් බ්‍රේක් ඩවුන් වුණා හින්දා අපි මේ ස්ලයිඩ් එක කරලා නවත්තමු. හරි. හරි. ඊට පස්සේ දැන් ඊළඟ සතියේ ඔගලන්ට එක්සෑම් එකත් 8 වෙනිදාද කොහෙද තියෙනවා කියවනේ මේ කියන්නේ මේ ජූනි මාසේ ඒ නිසා මේ ඊළඟ සතියේ මම මේ මෙච්චර කල් කරපු ලෙක්චර්ස් වලින් එන ප්‍රශ්න හා සමාන ඒවා ඒ කියන්නේ මොනවාද අපි ඒවට කියන්නේ මේ ඉලක්කනේ ඉලක්ක ප්‍රශ්න මේ ඒ වගේ දේවල් ටිකක් ඊළඟ සතියේ කතා කරනවා මේකේ තව ටිකක් තියෙනවා ස්ලයිඩ්ස් 20ක් විතර ඒක කරනවා හරි මේ ස්ලයිඩ් එක කරලා අපි නවත්තමු ඉන්න බලන්න ඒක සාදක මොනවද හරි ඉතින් අපි මෙච්චර මේ මේ අහිතකර ළමා අත්දැකීම් ගැන ඇයි මේ කතා කරන්නේ මේ වගේ තියෙන බලපෑම් මොනවද ඉතින් ඔව් ඉතින් සමාජ ගැන බලපුවාම මේ මේ කතා කරන මාත් දුෂ්කර අවස්ථාවල් වලට මුහුණ දුන්න කෙනෙක් හැබැයි ඒක මම ඒ කියන්නේ මේ අහිතකර අත්දැකීමක් වෙලා මගේ තරුණ සහ මගේ වැඩිහිටි ජීවිතය නරක් වෙන්න තරම් මම ඒක ජීවිතයට අරන් නැහැ මොනවා හෝ හේතුවක් නිසා හරි ඉතින් සමහර දරුවන්ට ඒ හැකියාව තියෙනවා ඒ රෙසිලියන්ට් එක තියෙනවා ඒක මේ දරාගෙන ඉස්සරහට යන්න සහ ඒගොල්ලන් දන්නවා මේක තාවකාලිකයි මේක අත්දැකීමක් විදිහට අරන් ඉස්සරහට යන්න හැබැයි සමහර දරුවන්ගේ මුළු ජීවිතේම ඒක නිසා වෙනස් වෙනවා සහ ඒක මත තමයි ඒගොල්ලන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ සමහර අයට මේක ලොකු කම්පනයක්. ඒක ඉතාම දුෂ්කර වෙනවා, ජය ගන්න බැරි වෙනවා. ඉතින් ඒක මහා කැලලක් වගේ ජීවිතේ. ඉතින් මෙහෙම ඒ වගේ මේක ජීවිතයට අරගෙන ඒක ජීවිතයට මේ අර බද්ධ වෙලා ජීවත් වෙන දරුවෝ ට අපි කියනවා මේ විෂ සහිත මේ ආතතියකින් ජීවත් වෙනවා කියලා. මේ හරි මේ ටොක්සික් ස්ට්‍රෙස් එකක් එක්ක තමයි මේ දරුවා ජීවත් වෙන්නේ. ඉතින් ඒක කොච්චර මේ දරුණුද කියනවනම් මේ මේ ඒ අසහනකාරී විෂ සහිත ආතතිය කොච්චර දරුණුද කියනවනම් ඒක අපේ ශරීරයේ පද්ධති ඔක්කොටම බලපාන. පරිවෘත්ත පද්ධති කියන්නේ දැන් ඔක්කොම මේ කියන්නේ හුස්ම ගන්න එක ඉඳලා කෑම දිරවන එක හાર્ට් බීට් එක ඇඟේ උෂ්ණත්වය පාලනය කරන එක සියලුම දේවා කෑම දිරවන එක ඔක්කොම ප්‍රතිශක්ත කරන පද්ධතිය විශේෂයෙන් මේ අපේ රුධිර සංසරණ පද්ධතිය ස්නායු පද්ධතිය සියලු පද්ධති වලට ඉතාම නරක විදිහට බලපාන ඉතින් මේ මේ ඔක්කොම එකතු වෙලා මානසික සහ ශාරීරික සෞඛ්‍යයට ඉතා නරක විදිහට බලපාන හින්දා තමයි අපි මෙච්චර වෙලා මේක ගැන කතා කරේ. සහ අනිත් දේ තමයි මේක අපිට සමාජයක් විදිහට හැමෝම වගකීම ගත්තොත් මේ මේකෙන් ඇති වෙන බලපෑම අපිට අඩු කරන්න පුළුවන්. ඒ දරුවෝ බලා ගන්න පුළුවන්. එයාලගේ එයාලව ජීවිතයට මූණ දෙන්න ලෑස්ති කරන එක, ඒගොල්ලන්ව බල ගන්න එක, ගොඩ දේවල් අපිට කරන්න පුළුවන්.
වෙන්න පුළුවන් අපි වගේ රටක ඉදීම. මං හිතන්නේ ඕගොල්ලන් අර මේ රිස් ෆැක්ටර්ස් එහෙම නැත්නම් අවනලංකාරී සාධක බලනකොට ලංකාවේ ඒවා ඔක්කොම වගේ තියෙනවා. හරි. ඉතින් අපිට ලොකු වගකීමක් තියෙනවා. හරි. ඉතින් මේ වගේ ආතතියකට ලක් වෙලා මේ වගේ අසහනකාරී ළමාවී අත්දැකීම් වලට මුහුණ දුන්න දරුවෝ අපි කියන එකට මේ ටොක්සික් ස්ට්‍රෙස් එක්ක ජීවත් වෙන දරුවෝ ඒගොල්ලන්ට වෙන්න පුළුවන් දේවල් ඉස්සරහට මොන වගේ දේවල් වෙන්න පුළුවන්. එකක් තමයි ඒගොල්ලන්ට සමාජ සම්බන්ධතා, පුද්ගල සම්බන්ධතා හරි අමාරු ඇති කරගන්න. මොකද පොඩි කාලේ ඒගොල්ලන්ගේ අම්මගෙන් තාත්තගෙන් සහ ඒගොල්ලන් විශ්වාස කරපු නෑයන්ගෙන් අත්දැකපු දේවල් හින්දා ඒගොල්ලන්ට බයයි සම්බන්ධකමක් ඇති කරගන්න. ඉතින් සමහර විට සම්බන්ධකමක් ඇති කරගත්තත් ඒකේ ලොකු ප්‍රශ්න. අර ඉස්සෙල්ලා මේ මට මතක නැහැ කවුද කිව්වේ කියලා, මේ කිව්වා වගේ තමන්ගේ දරුවන්ටත් ඒ විදිහට තමා ඇබියුසිව් විදිහට තමයි මේ සලකන්නේ. ඒකත් එක්ක මේ ඒගොල්ලන්ටත් ඩිප්‍රෙෂන් තියෙන්න පුළුවන්, ලොකු ප්‍රශ්න ඒගොල්ලන්ගේ. එතකොට රස්සාවකට ගියත් ඒක හරියට කරගෙන ඉන්න බෑ. එතන ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ ලොකුවක ප්‍රශ්න කියන්නේ රස්සාව කරන තැන ඒ අනිත් පුද්ගලයක ප්‍රශ්න වෙන්න පුළුවන්. රස්සාව එක දිගට කරගෙන යන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකට උනන්දුවක් නැතිකම වෙන්න පුළුවන්. ලොකු දේවල්. ඒ කියන්නේ මෙයාගේ පුද්ගලික පෞරුෂය තියෙන ගැටලු නිසා මේ හැම දෙයක්ම ගැටලු සහගත බවක් වෙනවා. එතකොට අනිත් එක තමයි මේගොල්ලන්ගේ ආර්ථික නැත්නම් මූල්‍ය කටයුතු. මේගොල්ලන්ට හරියට දේ හම්බෙන දේ කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න අමාරු. හැමතිස්සෙම ණය වෙනවා වෙන්න පුළුවන්. හම්බෙන දේ මදි වෙන්න පුළුවන් කළමනා කරගන්න විදිය. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවම ඩිප්‍රෙෂන්, ඇන්සයිටි ඒ වගේ දේවල් ඉතාම මේ සුලභව ඇති වෙන්න පුළුවන් මේගොල්ලන්ට. ඒතර මෙයාලත් ඉතාම ප්‍රචණ්ඩකාරී පුද්ගලයෝ වෙන්න පුළුවන්. එතකොට මේ දරුවෝ ඉතාම ලාබාල කාලයේදීම ලිංගික කටයුතු වලට එහෙම නැත්තම් අපයෝජනය වලට ලක් වෙලා අනවශ්‍ය ගැබ් ගැනීම් ඒ වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක ඔන්න හිරේ යන්න තරම් වැරදි කරන්න පුළුවන්. ඉරගත වෙන්නේ අවදානමක් තියෙනවා. සහ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න බැරි වීම නිසා අර ප්‍රශ්න නිසා ඒ ලොකු ප්‍රශ්නත් එක්කනේ ළමයින්ට ඒවා ඇත්තටම ඒගොල්ලන්ට කළමනාකරණය කරගෙන ඉගෙන ගන්න බෑ. ඉතින් මෙයාලට රස්සාවක් නැහැ. රස්සාවල් හොයාගන්න බෑ. මොකද ක්වොලිෆිකේෂන් අඩුයි. ඔන්න විරකියාව අත්විඳින්න වෙනවා. ඒතර එයාලගේ දරුවන්ට ඔන්න ආපහු ඒගොල්ලන් අත්දැකපු දේවල් දරුවන්ට දෙනවා. ඉතින් දරුවොත් මේ වගේ අත්දැකීම් වලට මූණ දෙන රිස්ක් එකක් එහෙම නැත්නම් අවදානමක් තියෙන්න පුළුවන්. එතකොට මත්ද්‍රව්‍ය මත්පැන් අනිසි භාවිතයට අවදානමක් තියෙනවා. සහ මේ ප්‍රශ්න නිසා මත්ද්‍රව්‍ය භාවිතය මේ තියෙන ආර්ථික ප්‍රශ්න ඩිප්‍රෙෂන් වෙන්න පුළුවන්, ප්‍රචණ්ඩත්වයට ලක්වීම වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේගොල්ලන් සීදීවිනි අසා ගන්න, සුයිසයිඩ් කරගන්න අවදානමක් තියෙනවා, උත්සාහ කරනවා. ඒක වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒකත් එක්කම අර මං කිව්වා වගේ අර තියෙන ශාරීරික පද්ධති සියල්ලටම මේවා ඉතා දරුණු ලෙස බලපාන නිසා සෞඛ්‍ය ගැටලු මේ ගොල්ලන්ට ඇති වෙනවා. හරි. අපි අදට මේ නවත්තලා අපි ඊළඟ සතියේ අනිත් ටික කරමු. වළක්වා ගැනීම ඊළඟට අපි කතා කරන්නේ ප්‍රිවෙන්ෂන්. හරි. එහෙම කරමු එහෙනම්. අදට අපි නවත්තනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
ප්‍රශ්න නෑ, බඩගිනි සහ නිදිමත වගේ තමා මට හිතේ. හරි, අපි එහෙනම් ඊළඟ සතියේ හම්බෙමු. ඊළඟ සතියේ මේවා ටික කතා කරලා මේ අන්තිම කෑල්ලෙදී අපි කතා කරනවා මේ මොනවාද ඉලක්ක ප්‍රශ්න, එන්න පුළුවන් විදිහේ ප්‍රශ්න අපි කතා කරනවා. හරි. එන මම එන් කරනවා. Good line, ma'am. මට ඇහුන්නේ. Thank you, madam. Right. Good night. Good night. ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය මගින් මෙහෙය වූ Diploma in HRL, Diploma in Counseling, HFD in HRL, ජන පාඨමාලාවල සහතික පත් ප්‍රදාන උත්සවය BMICH පරිශ්‍රයේදී මැයි 27 වන දින ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව අවසන් කිරීමට හැකි වූ වග අප ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු. හරි, සුබ සන්ධ්‍යාවක්. අද අපි අලුත් මාතෘකාවක් කතා කරනවා, ළමාවියේ අහිතකර අත්දැකීම. ඇත්තට ඒක එහෙම නේද වෙන්න ඕන, අහිත ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්සස්. අපි ඒක විදිහට හදමුනේ, ළමාවියේ අහිතකර අත්දැකීම තමයි ඒක වෙන්න ඕන. සිංහල ට්‍රාන්ස්ලේෂන් ඉතිං ඇත්තටම මේ මාතෘකාව සමහර විට ලංකාවේ අනිකුත් කවුන්සිලින් කෝසස් වල කතා නොකරන මාතෘකාවක් මම දන්නා තරමින්. ඉතිං මේක අලුත් මාතෘකාවක් නෙමේ. ඇත්තට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ කාලේ ඉඳලා දන්නවා මේ ළමාවියේ අහිතකර අත්දැකීම කොහොමද වැඩිහිටි එක්ට නැත්නම් ඒගොල්ලන්ගේ පර්සනලිටි එකට බලපාන්නේ, ඒකත් එක්ක අනිකුත් ඇති වෙන ප්‍රශ්න මොනවද කියලා. ඉතින් මේ මාතෘකාව ලංකාවේ අයට ටිකක් අලුත් ඇති, හැබැයි මේක අලුත් එකක් නෙමෙයි. හැබැයි මේ මාතෘකාව ලෝකයේ අනිත් රටවල් වල මෙතන මේ මනෝවිද්‍යාත්මක පැත්තෙන් වගේම සෞඛ්‍ය ගැන, ඒ කියන්නේ ඕවරෝල් සෞඛ්‍ය, ඔක්කොම සෞඛ්‍ය ගැන, ඒ කියන්නේ අපි දැන් කතා කරනවා මේ වෙනකොට ඇත්තටම ලෝකේ අපි අපි මේ කල්පනා කරොත් දැන් අපිට කොවිඩ් ආවනේ, ඒක අපි හොයාගෙන තිබ්බේ නැහැ. හැබැයි කොවිඩ් හා සමාන වෛරස් වලට වැක්සින් හොයාගෙන තිබ්බා. ඒ හින්දා හරි ඉක්මනට හොයාගත්තා. ඉතින් ඒ තරම් දියුණුවේ, ඒ කියන්නේ ඕනම මේ මයික්‍රෝබ්ස් කෙනෙක් මේ ක්ෂුද්‍ර ජීවියෙක් නිසා හැදෙන රෝගයකට හරි ඉක්මනට අපිට පුළුවන් වැක්සින් එකක් හදාගන්න, එන්නතක් හදාගන්න. ඒ වගේම සමහර බෙහෙත් වර්ග ඉස්සර ඒවා තිබ්බේ නැහැ නේ. ඉතින් ඒ බෙහෙත් වර්ගත් හරි ඉක්මනට අපි හදාගන්න දක්ෂයි මේ වෙනකොට අපේ ටෙක්නොලොජි හින්දා. හැබැයි මේවා කොච්චර වැඩි වුණත් මේ 21 වෙනි සතවර්ෂයේදී තමයි මේ කල්පනා කරේ මේ ඔන්න මේ ඒවා ඔක්කොමත් හොයාගෙන තියෙන ඔක්කොම ලෙඩ රෝග වලට වැක්සින් ටිකත් හොයාගෙන, එතකොට මේ තියෙන බෙහෙත් වර්ගත් ඔක්කොම හොයාගෙන. මම දන්නේ නැහැ. තියෙන ඒ ලෙඩ රෝග වලට තියෙන බෙහෙතුත් හොයාගෙන, ඒත් මෙන්න මේ
මිනිස්සු ලෙඩ රෝගවලින් මැරණ එක අඩු කරගන්න බැරු. බලනකොට මේ ලෙඩ රෝග ඇවිල්ලා මේ බෝ වෙන ඒවා නෙමෙයි. බෝ නොවන රෝග. අපි කියන නොන් කමියුනිකබල් ඩිසීසස් කියලා. මේ වෙනකොට ලෝකේ ඉහළින්ම මරණ සංඛ්‍යාව වැඩි එකෙන් ඉහළින්ම ඉන්නේ මේ බෝ නොවන රෝග. ඉතින් මේවා ගැන පර්යේෂණ කරනකොට මේ සොයාගත්ත දෙයක් තමයි මේ ළමාවියේ අහිතකර අත්දැකීම් වලට මූණ දුන්න මිනිස්සුන්ගේ අර විදිහේ අර නොන් කොමියුනිකබල් එහෙම නැත්නම් මේ බෝ නොවන රෝග වැළඳීමට ඇති ඉඩ වැඩි සහ ඒගොල්ලන්ගේ ජීවිතයේ ලොකු මේ අවදානංකාරී සාධක තියෙනවා ජීවිතේ කලින්ම නැති වෙන්න ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න කියලා. ඉතින් සෞඛ්‍ය අනිකුත් සෞඛ්‍ය සාධක වගේම මේ මානසික සෞඛ්‍ය සාධක පැත්තෙමුත් මේක ඉතාම වැදගත් මාතෘකාවක්. මොකද ලෝකේ මේ වෙනකොට මේ හැදෙන ලෙඩවලට බෙහෙත් හොයනවට වඩා ප්‍රිවෙන්ෂන් කියන්නේ ඒ කියන්නේ ලෙඩේ හැදෙන්න කලින් නවත්තන එක ගැන තමයි දැන් කතා කරන්නේ. ඒ කියන්නේ ඉස්සර කතා කරේ ඇත්තට 20 වෙනි ශතවර්ෂයට කලින් ගොඩක් වෙලාවට විද්‍යාඥයෝ ඒගොල්ලන්ගේ උපරිම දක්ෂතාවය මේ දාලා කරේ මේ මේ තියෙන ඒවට ලෙඩ රෝගවලට බෙහෙත් හොයාගන්න. හැබැයි දැන් මේ වෙනකොට ලෝකේ නොයෙකුත් කියන්නේ දියුණු රටවලුත් එහෙම වෙන්න පුළුවන් සහ අපේ රටෙත් ඇත්තටම සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාම හොඳයි. ඉතින් අපි මේ ප්‍රිවෙන්ෂන් එහෙම නැත්නම් වළක්වා ගැනීම ගැන තමයි ඔන්න කතා කරන්නේ. හරි. ඉතින් ඒ ඒ වගේ ඒ කරන පරිශනවලදී මේ හොයාගත්ත මාතෘකාවක් තමයි මේක. ඉතින් ඉතාම වැදගත්. මොකද මන් දන්නවා මෙතන මේ ටීචර්ස්ලා ඉන්නවා මේ අපේ ගෲප් එකේ. ඒ වගේම තරුණ ළමයි ඉන්නවා. ඒ ළමයින්ටත් ගොඩක් වැදගත්. ඉතින් හරි අපි මාතෘකාව කතා කරමු. දැන් මේ මාතෘකාව ගැන කියද්දි අද ටිකක් කතා කරන්න වෙනවා. මොකද මේක ටිකක් කොමන් මාතෘකාවක්. ඒ කියන්නේ සාමාන්‍ය දැනීමෙන් අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මේ ලොකු තියරි කතා නැහැ. ඉතින් ඔයාලත් මේකට සහභාගි වෙනවා නම් මම කැමතියි. මොකද දැන් එක්සෑම් එකකුත් තියන්න යනවා. එක්සෑම් එකේදී අදහස් ප්‍රකාශ කරන්නේ ලියලා. හැබැයි මෙතනදී ඔයගොල්ලන්ට ඒක වචනයෙන් කතා කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක විදිහක්. එහෙම නැත්නම් අර නිකන් මියුට් වෙලා ඉඳලා දේවල් ප්‍රකාශ කරගන්න බැරි වුණොත් අපරාධි. මොකද මේ දැන් අපි සාමාන්‍ය දන්න දේවල් මේ අපි කතා කරන්නේ. අපිට විනාඩියක් දෙන්න. හරි මේ මාතෘකාව ගැන ඇහෙනකොට ළමාවියේ අහිතකර අත්දැකීම් මොනවද ඔයගොල්ලන්ට හිතෙන්නේ? මොකක් වගේ මාතෘකාවක් ගැනද අපි මේ කතා කරන්න යන්නේ? මේ මාතෘකාව ගැන මොකද හිතෙන්නේ? ළමාවියේ අහිතකර අත්දැකීම් එක මානසික සෞඛ්‍ය ගැනනේ. දැන් ඉතින් අපි මානසික සෞඛ්‍ය ගැන කතා කරමුකෝ. අපි මොකද මේ කවුන්සලින් සයිකොලොජිනේ කරන්නේ කෝස් එක.
කියන්න බලන්න කොහොමද මේ බලපාන්නේ අපේ මානසික සෞඛ්‍යයට, මානසික ප්‍රශ්න ඇති වෙන්න කොහොමද බලපානවා ඇත්තේ? දැන් කවුරු හරි උත්තර දෙන්න. අර වෙනදා කතා කරන ටීචර්ල ටික එහෙම නැද්ද අද? ඉස්කෝලේ නිවාඩුනේ ට්‍රිප් කිල්ලක් දැන්නේ. අයිබෝන් මිස්. අයිබෝන්. රිසර්ච් එකකින් අපි හොයාගෙන තියෙනවා එකක් කොහෙද මේ අම්පාරාවට. එතකොට වැඩියෙන්ම ළමා කියන්නේ මම මේ කියන්නේ අපචාර විතරක්ම නෙමෙයි. මොකද අම්මලා තාත්තලා සමහරක් විට ගෙදර ළමයා තියලා යනවා කුංචි කාලෙම, නැන්දා හරි මාමා හරි ගාව. ඒ වගේ තියලා යන ළමයින්ට සමහරක් විට අහිතකර බලපෑම්, විවිධ ක්‍රමවේ බලපෑම් එනවා. ඒකත් එක්ක ළමයාගේ මනස තුළ තැන්පත් වෙලා එන බිය ඕ යම් කිසි කාරණාවක් ප්‍රමාණිකූලව වර්ධනය වෙන ගතියක් තමයි මම හිතන්නේ ළමා වියේ. කියන්නේ ළමයාව හරි පැත්තට ගන්න බැරුව අර පැත්තට බිය මත හෝ සාංකාව කල්පනා කරන කීපම් මත එන දේවල් තමයි ඕක. මේ මේ හොස්පිටල් එකෙන් අම්පාර ඒරියා එකේ හොයාගෙන තියෙන අවුරුදු 12 දායි නම්ම ওই தත්ත්වෙ මත වෙන සමහරක් විට බඩේ ඉදිද්දිම වෙන්නත් පුළුවන් කියලා මගේ හිත කියනවා. මොකද ඔටිසම් වගේ රෝගයක් මතුවෙන්නත් හේතු වෙන කාරණා වෙනවා. ඔය වගේ තේරිච්ච රණ්ඩු වච්ච විචදේත් මම හිතනවා පොදුවේ ඔය වගේ එක්ස්පීරියන්ස් වෙන්න ඇති කියලා බොහෝ දුරට දරුවෙක්ට ඔය වගේ තත්යක් මතුවෙන්න. ඔව්, ඔටිසම් වගේ තත්ත්ව නම් ඒවට වෙන විශේෂ සාධක තියෙනවා. හැබැයි මට ඒක නෑ කියන්න බෑ. හැබැයි මෙතෙක් කවුරුත් ඒ වගේ සාධක හින්දා ඔටිසම් හැදුනා කියලා හොයාගෙන නැහැ. හැබැයි ඔව් පර්යේෂණයක් කරලා බැලුවොත් සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔටිසම් වගේ දේවල් දැන් ඉතින් ඔයගොල්ලන් අර ඒ කියන්නේ ඒ දැන් ඒ උත්තරේ මම පොඩ්ඩක් මේ මොඩරේට් කරන්න එපා, නැත්නම් මාත් ඒක ඔව් කිව්ව කියනවනේ. ඉතින් ඒක ඇවිල්ලා මේ නියුරෝ කෙමිකල් ස්නායු රසායන සහ ස්නායු පද්ධතියින්ම සහ ඒ නිසා මේ නියුරෝන් හා සම්බන්ධ ප්‍රශ්නයක් සහ මේ වර්ධන අවධියේ සම්බන්ධ ප්‍රශ්න. හැබැයි දැන් ඔබතුමා කියපු එක ජනිත නේද? ජනිත නේ? ඔව් මිස්. ඔව් ඔව්. ජනිත කොහෙද ජොබ් එක කරන්නේ? මිස් මම වේදකම කරන්නේ. හා ඔව්. එතකොට දැන් ජනිත සම්බන්ධ වෙලා ඇති සමහර විට ජනිතටත් එනවා ඇති නේද? මේ දැන් එහෙම ප්‍රශ්න ඇති වෙච්ච ළමයි එනවා ඇති සමහර විට. හැම පැත්තෙම බෙහෙත් අරගෙන ගොඩක් වෙලාවට අපේ අය අන්තිම දේ විදියට නේද මේ ගොඩක් වෙනවා මිස්. ඊට අමතරව මම ග්‍රාමන්තියට කරා කාලෙකට කලින් පරාට්ටෝන් රිසර්ච් එක. අපි ඔය මේ ෆෝරම් ඩ්‍රාමා තියට කියලා එකක් කරා මේ රිසර්ච් එකක් එක්ක යනකොට එහෙදි තමයි එක දෙක තැනක මම උදාහරණයක් විතර මිස් කියන්නම්. ඒ ළමයා බය වෙනවා, ළමයාගේ බඩ පිපෙනවා කියලා. බය වෙලා බයලා හංගලා හංගලා අන්තිට ස්කූල් යුනිෆෝම් එක අඳගන්න බැරුව අම්මා එක්කගෙන අම්පාරේ මේ හොස්පිටල් එකට ආපම තමයි දන්නේ ළමයා ප්‍රෙග්නන්ට් වෙලා. බලපුවම එක ළමයා දාලා යන්නේ මාමා කෙනෙක් ගාවට. ඒ වගේ කතා ගොඩාක් තියෙනවා මිස් එතන. ඒ වගේ දෙයක් කියන එතන. ඔව්, ඇබියුස් එකක් එක ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්න. ඔව්. ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්න. ඉතින් ඒවා මානසික ප්‍රශ්න වගේම දැන් රටක ජනගහනය ගත්තොත් මේ වගේ අහිතකර අත්දැකීම් ගොඩක් තියෙන, අහිතකර අත්දැකීම් තියෙන ළමයි ගොඩක් නම් මේ රටේ ඉන්නේ. එතකොට රටේ අනාගතය කොහොමද? රටේ ආර්ථිකය කොහොමද? රටේ සංවර්ධනය කොහොමද? ඉතින් ඒ නිසා තමයි මේ 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 මාතෘකාව ගැන දැන් ලෝකයේ අනිකුත් රටවල් සහ WHO එක ඉතාම මේ ලොකු තැනක් දීලා තියෙනවා මේ අහිතකර ළමා වියේ අත්දැකීම් ගැන කතා කරන්න, දැනුවත් කරන්න සහ මේක ප්‍රිවෙන්ෂන් මේක වැළැක්වීම සඳහා ලොකුවට කටයුතු කරන්න මේ කරන රටවල් වල සහ අනිත් නොකරන රටවල් වලට මේක අවධානය කරලා තියෙනවා සහ මේ ඉතින් දැනුවත් වෙන්න කියලා ලොකුවට මේ අවයානස් ප්‍රෝග්‍රෑම් ගෙනියනවා. ඉතින් හරි, දැන් ඇත්තටම මේ ඒ ජනිත කතා කරේ ඔ මේ අහිතකර ළමා අත්දැකීම් වල එක්ස්ට්‍රීම් එන්ඩ් එක. කියන්නේ එහෙම ඒ විදිහට ලිංගික අපයෝජනයක් කියන්නේ වෙන්න පුළුවන් උපරිම
විදිහ අයිති කර අත්දැකීමක් ළමයෙක්ට සහ එයාගේ පවුල වෙන්න පුළුවන් ඔක්කොම. හරි. අද වෙනකොට මිස් ඔව් අද වෙනකොට දැන් ළමා ආකාර්යංශයේ වෙනම යුනිට් එකක් තියෙනවා සයිබර් ක්‍රයිම්ස් කියලා. එතකොට මේ ඒ සයිබර් ක්‍රයිම්ස් වල වැඩියෙන්ම ඔය නියුඩ් පික්චර්ස් සම්බන්ධ වෙන කාරණා සයි ළමයි පුදුමාකාර විදිහට වැටලා තියෙනවා. එන්නේ ට්‍රේඩින් එක මාර ට්‍රේඩින්ස් ගොඩක් යනවා එක එක දේවල් සම්බන්ධ වෙන රූම්ස් වල වෙච්ච කාරණා වෙන්න පුළුවන් සල්ලි සම්බන්ධ වෙන්න පුළුවන්. ළමයි අර මේ ෆියුචර් බ්‍රයිට් ෆියුචර් එක කියන ටීනේජ් ෆියුචර්ස් සමහරක් වෙලාවට මූණවල වලින් දැක්කම පේනවා අන්තර් සසරණ වෙච්ච කට්ටිය ඉන්න කෙනෙක්. ඒකට වෙනම යුනිට් එකක් දැන් අලුතෙන් අලුතෙන් සයිබර් ක්‍රයිම්ස් කියලා යුනිට් එකක්. වැඩි හරියක්ම කම්ප්ලේන්ට්ස් එන්නේ මිස් ඔය සයිබර් ක්‍රයිම්ස් වලින්ම තමයි. ටෙක්නොලොජි එක බලපානවා. මේ කියන්නේ හරි පැත්තර නැතුව ළමයෙක් නේ 19ක් වුණා තාම ඇත්තටම පොඩි ළමයෙක් නේ. ඔව්. ඊට වඩා බාලතන ඉඳන්ම ළමයින්ව ලෙල්ලටම වටන තැනක් යන සමාජයෙන් සම්බඩ මම කතා කරන ක්‍රමය අර නැත් දන්නේ නැහැ ඒක මේ. ඔව් ලෙල්ලටම කියන්නේ පල්ලෙ හැම තැනට නේ. ඔව්. හරි. ඔව්. ඇහැටම දැක්ක මිස් ඒවා ඒකයි. ඔව්. ඔව් ඉතින් දැන් ඒ වගේ දේවල් ඒ දැන් අපේ රටෙත් දැනුවත් වෙන්න ඕනේ මේවා දන්නේ නැහැ කියලා බෑ. මොකද දැන් ඔය අම්පාර ගැනනේ කතා කරේ ජනිත. මම අම්පාරට ගිහිල්ලා තියෙනවා සහ අම්පාරේ ගොලන් මං මහාඔය කියන ප්‍රදේශයට මම තුන් හතර පාරක්ම දැන් පහුගිය මේ අවුරුද්ද අතරේ ගිහිල්ලා තියෙන. ඉතින් දැන් අපි හිතුවට දැන් එච්චර ඈත පළාතක්නේ මහාඔය ඇති කුඩා හරස්ගල ওই පැත්ත හරි ඈතයි. ඈත වුණාට ඉතින් හැමෝම තාක්ෂණය තියෙනවා. ළමයිගේ ළඟ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඉතින් ඒ අර ජනිත කිව්වා වගේ ගොඩක් වෙලාවට පවුල් වල අම්මා රට ගිහිල්ලා ළමයි බලාගන්නේ අත්තම්මා ළඟ. අත්තම්මා ගෙදර මාමා ඉන්න පුළුවන් මන් දන්නේ නැහැ. ඉතින් හරිම මේ ඩිස්ඕගනයිස් මේ ෆැමිලිස් කියන්නේ ඒවා හරි විදිහට නැහැ. ඉතින් හරි විදිහට නැත්නම් ඉතින් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තමයි. ඉතින් ඒගොල්ලන් කොච්චර ආරක්ෂිතද කියලා ප්‍රශ්නයක් එනවා. ඉතින් මෙතන මං හිතනවා ගුරුවරු ඉන්නවයි කියලා. ඉතින් ඒ පැත්තේ ගුරුවරු ඇත්තටම අර ගුරු සේවය කියන්නේ එයාලා තමයි ගුරු සේවය කියන දේ කරන්න කියලා මම දැකලා තියෙනවා ඔය ඈත පළාත්වලට ගිහම. ඉතින් ඒගොල්ලන්ට තියෙන මේ මොනවාද ෆැසිලිටීස් පහසුකම් සහ මේ අපේ දැන් නගරයේ ඉන්න ගුරුවරුන්ට තියෙන පහසුකම් බලපුවාම ඉතින් අහසයි පොළොවයි වගේ ඒ වුණත් ඒ ගුරුවරුන්ටත් එකම පඩිය තමයි හම්බෙන්නේ. ඉතින් ඒ ගුරුවරු අතරේ ලොකු වැඩක් තියෙනවා. ඉතින් මම දන්නවා මෙතන ගුරුවරුත් ඉන්න නිසා ගොඩක් මේ අද කරන පාඩම ඔයගලන්ට ඔයගලගේ රස්සාව තව හොඳින් කරගෙන යන්න හොඳ මේ තව දුරට හිතන්න හැකි වෙන විදිය පාඩමක් වෙයි කියලා. හරි. ඉතින් මේ ළමාවියේ අහිතකර අත්දැකීම් ගැන ඉස්සලාම මේ සමීක්ෂණ කරලා පර්යේෂණ කරේ ලෝකේ ඉතින් හැම දෙයකම වගේ ඉතින් මේ ඇමරිකාවේ තම ඉස්සලාම මේක පටන් ගත්තේ. ඉතින් මේගොල්ලන් ඇත්තටම මේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන බලන්න ගිහිල්ලා තමයි මේ දේ හොයාගත්තේ. එයාලා මේ දැක්කා මේ රටාවක් තියෙනවා මේ ළමාවියේ අහිතකර ළමාවියක් තිබ්බ පුද්ගලයන්ගේ වැඩිහිටිවියේදී ලොකු මේ සෞඛ්‍ය ප්‍රශ්න ඇති වුණා. ඉතින් අවදානම්කාරී තත්ත්වයේ තියෙන අය වැඩි වුණා. ඒගොල්ලන් දැක්කා. ඉතින් ඊට පස්සේ මේකත් එක්ක ඒගොල්ලන් කරපු පර්යේෂණවලදී හොයාගත්තා මේක මානසික ප්‍රශ්නයක් විතරක් නෙමේ ඇත්තට අනිකුත් සෞඛ්‍ය ප්‍රශ්න ගොඩකට හේතු වෙන දෙයක් තමයි මේ ළමාවිය කියන එක. ළමාවියේ මේ ළමාවියට බලපාන මේ අහිතකර සාධක ඉස්සරහට ලොකුවට බලපානවා රටක ආර්ථිකයට සෞඛ්‍යයට හැම දෙයකටම බලපානවා කියලා ඔන්න හොයාගත්තා. ඉතින් මේ විදිහම පර්යේෂණ එංගලන්තේ වේල්ස් කියන පළාත අහලා ඇති අපේ චාල්ස් කුමාරයා නෙමෙයි නේ හීස් නව් කිං කිං නේද චාල්ස්.
ඉතින් එයාගේ පළාත එහෙත් මේ ඒ ඒ ප්‍රදේශයේත් මේ සමානම අධ්‍යයනයක් කරා. ඉතින් ඒකෙත් හොයාගත්තා මේ අර ඇමරිකාවේ කරපු අධ්‍යයනයට සමානම මේ උත්තර හම්බුණා. ඒකෙත් ඒ හම්බෙච්ච ස්ටැටිස්ටික්ස් ඒ දත්ත සනාථ කරන විදිහේ ප්‍රතිඵලම හම්බුණා. හරි. ඉතින් මේවා උගලන්ට පොඩ්ඩක් ඔය ඉන්ටර්නෙට් එකට ගිහිලා කියවන්න පුළුවන් වෙන වෙන ඒවා කොටන වෙලේ. ආ විශේෂයෙන් මම මේවා කියන්නේ තරුණ ළමයින්ට. දැන් තවත් ඒක ඒක මේ මෙහෙමත් එකක් තියෙනවා. දැන් අපි පොඩි කාලේ මම දන්නේ මම පොඩි කාලේ ඒ කියන්නේ සෑහෙන කාලයකට කලින් අපි කැමති පොත් කියවන්න සහ සින්දු අහන්න. හැබැයි දැන් ඉන්න ජෙනරේෂන් එක හරි වෙනස්. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වෙනස්. අපි කිව්වොත් මේ පොතක් අරගෙන මෙහෙම කියවන එක තමයි මට තිබ්බ හොඳම මේ සන්තෝෂදායකම දේ කියලා ඒ ළමයි අමුතු විදිහට තමයි වන්දිහා බලන්නේ. මොකද දැන් ඉන්න අය සමහරලාට පොතක අකුරු ටිකක් ලියන්නේ නැහැ. ඔක්කොම ලැප්ටොප් එකේ තමයි වැඩ කරන්නේ. මොනවටද පොත්? ඉතින් එයාලට ඒක හිතාගන්නවත් අමාරුයි. එන්නේ එහෙම මේ ජෙනරේෂන් එකක් ඉන්නේ. ඉතින් ඒ නිසා සමහර දේවල් අපිට අර විස්තර කරන්න අමාරුයි. හැබැයි ඉතින් සමහර දේවල් ඒකේ මේ අර පොදු හරය ගත්තොත් ඒ වගේ ගතයුත්තක් තියෙනවා. ඉතින් මේ අපේ තරුණ ළමයි ඉතින් පොඩ්ඩක් ඒක ගැන කල්පනා කරන්න ඕනේ. අපි මේ කතා කරන දේවල් වල අර පොදු හරය කියලා කියන්නේ ගණ්ඩ දේවල් ටිකක් තියෙනවා. හරි. ඉතින් මේ ළමාවියේ අහිතකර අත්දැකීම් මේක ඇවිල්ලා මේ ලොකු කතාවක්. මේක සමාජය එක්ක කතා කරන්න ඕන මාතෘකාවක්. මේක මේ තනියෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. අපි ඉදා ගෙලියක් තියෙනවා කනුවල. පෙට්ටියක් තියෙනවා. unmute වෙලා තැහෙන්නේ කොහමද? right okay right. ඉතින් මේක මහා පැතිරිලා ගිය ප්‍රශ්නයක්. ඉතින් මේක එක පැත්තකින් විතරක් බලලා වැඩක් නැහැ. පුළුල්ව බලන්න ඕන ලොකු ප්‍රශ්නයක් මේක. සමාජ ප්‍රශ්නයක්. මට මියුට් කරන්න පුළුවන්ද ඔක්කොමලා? ඕකේ එනිවේ. හරි හරි. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා ඔන්න සමාජමය වශයෙන්ම මේක ගැන අපි බලන්න වෙනවා. ඉතින් පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේක සමාජයේ ස්තර තියෙනවනේ නේද? ඉහළ ආදායම් තියන අය ඉන්නවා, අඩු ආදායම් ලාභීන් ඉන්නවා, දරිද්‍රතාවයෙන් පෙළෙන කට්ටිය ඉන්නවා. ඔහොම එක එක ස්තර තියෙනවනේ සමාජයේ. තියෙන සියලුම ස්තරවල මේ වගේ ළමාවිය අහිතකර අත්දැකීම් දකින්න තියෙනවා, හම්බෙලා තියෙනවා. හැබැයි මේ ACE නැත්තං අහිතකර අත්දැකීම් අත්විඳීමට එතන ඉන්න ළමෙක්ට අත්විඳීමට තියෙන අවධානම වැඩි ඉහළ දරිද්‍රතාවයකින් පෙළෙන ප්‍රදේශවල ඉන්න ළමයි. හරි. මේක සමාජමය ප්‍රශ්නයක්. භූගෝලීය වශයෙන් වුණත් අපිට මේක කියන්න පුළුවන්. ඒ තරමට මේක ගෝලීය වශයෙන්ම මහ ලොකු ප්‍රශ්නයක් මේක. ඉතින් හැම ස්තරවලම තියෙනවා. හැබැයි අඩු ආදායම් ලාභී දුප්පත්කමින් පෙළෙන පවුල්වල, ඒ ප්‍රදේශවල, ඒ රටවල්වල මේ ප්‍රශ්නේ, මේ අවධානම ඉතාම වැඩි. ඉතින් මේක අපි මෙච්චරම කතා කරන්නේ මේ අහිතකර අත්දැකීම් නිසා. මේ අත්දැකීම්
ශරීර සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයට මුළු ජීවිත කාලෙටම බලපෑම ඇති කරන. ඉතින් මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඒකත් එක්ක පෞරුෂ ගැටලු, ඉතින් ඒකත් එක්ක මේ පුද්ගලයාගේ සියලුම අංශවලට, ඒ කියන්නේ අපි හිතමුකෝ එයාගේ සමාජ සම්බන්ධතා, එයා කරන රස්සාව, රස්සාව කරන තැන එයා හැසිරෙන විදිහ, සමාජයේ අනිත් අයත් එක්ක ගනුදෙනු කරන විදිහ, ඒ කියන්නේ මුළු සමාජයටම බලපාන. ඒක එහෙම අහිතකර අත්දැකීමක් තියෙන දරුවෙක් ඇති වෙන ප්‍රශ්න ඒ දරුවගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ඒ දරුවගේ පවුලයාගේ විතරක් ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. මුළු සමාජයටම ඒක බලපාන. හරි. ඉතින් ඒ නිසා මේ හැම දරුවෙක්ටම මේ විදිහේ අහිතකර අත්දැකීම් වලට මුහුණ දෙන්නේ නැතුව ලස්සන ළමාවියක් ඒගොල්ලන්ට හිමි කරලා දෙන්න ඒ වගකීම අපි හැමෝටම තියෙන. ඒකයි මං හරියට මේක මේ වෙලාව අරගෙන කතා කරන්නේ. මොකද දැන් මේ අද මෙතන ඉන්න 33 දෙනා. 33 දෙනා මන් නැතුව. හරි. 32යි කියමුකෝ. මේ 32ක් ඉන්න මේ ස්ටුඩන්ට්ලා ටික මේ ටික හරියට කරොත් සහ එතනින් පස්සේ යා තව කාට හරි මේවා ඉගැන්නුවොත් ඒගොල්ලොම තව කාට හරි ඉගැන්නුවොත් ඉතින් ඒක ගොඩක් වටිනවා. මොකද මේ මේ වගකීම අපි හැමෝටම තියෙනවා. එහෙම නැතුව මේක ආයේ අල්ලපු ගෙදර ළමයානි. ආ අර මේ අර පල්ලෙහා පැත්තේ ඉන්න අර අර මිනිස්සුන්ගේ ප්‍රශ්නනේ ඒවා. එහෙම කියලා අහක බලාගෙන ඉන්න අපිට බෑ. මොකද මේක අපි ඔක්කොගෙම වගකීමක්. එහෙම නොකරොත් මුළු සමාජෙටම ඒකෙන් ඒ හම්බෙන රිසල්ට් එක, ඒ හම්බෙන මේ ප්‍රතිවිපාකය ඔක්කොටම විඳින්න වෙනවා. හරි. ඉතින් මේ මේ දේට මේක වළක්වන්න කොහොමද මේ අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඉතින් ක්‍රියාත්මක වෙන්න නම් අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒවත් කොහොමද කියලා අපි කතා කරමු. හරි. ඉතින් අර පර්යේෂණ වලින් හොයාගත්ත දේවල් මෙන්න මේ වගේ දේවල් ඒගොල්ලන් හොයාගත්තා. අපි මේක පොඩ්ඩක් දීර්ඝව කතා කරනවා. මේ හඳුන්වා දීමට මම මේ වගේ කියන්නේ, මේ මේ ටික මම පාවිච්චි කරන්නේ. ඉතින් අර වේල්සේ එංගලන්තේ වේල්ස් කියන ප්‍රාන්තේ කරපු සමීක්ෂණේ හොයාගත්තා. සමීක්ෂණයේදී හොයාගත්තා මේ මේ පුද්ගලයන්ට මේ තියෙන රිස්ක් එක නැත්නම් අවදානංකාරී ගතිය. අපි දැන් මේ කතා කරන්න යන මොන වගේ අවදානන්ද තියෙන්නේ? ඔන්න හිරගත වෙන්න පුළුවන්. වැරදි කරලා හිරේ යන අවදානම තියෙනවා මේගොල්ලන්ට. කොයි වගේද? සාමාන්‍ය කෙනෙක් හා සසඳන කොට 4 ගුණයකින් වැඩි. හිරේ යන්න මේ හිරේ යන්න අවදානමක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ පෞරුෂයේ ප්‍රශ්න. හරි. එතකොට හෘද රෝග වර්ධනය වෙන්න, හෘද රෝග හැදෙන්න ඔන්න හැකියාව 4 ගුණයකින් වැඩි සාමාන්‍ය මිනිස්සුන්ට වඩා. ඒගොල්ලන්ට හැමතිස්සෙම මොනවා හරි ලෙඩක් ඩොක්ටර්ස්ලා හම්බෙන්න යන්න වෙනවා. ඒවට බෙහෙත් ගන්න යන්න වෙනවා. හිතන්නකො අපි වගේ රටක අපිට තියෙන්නේ මොනවද? සෞඛ්‍ය මේ නිදහස් සෞඛ්‍ය 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 සර්විස් එකක් නේද? එතකොට කොච්චර වියදමක්ද රටකට? එතකොට ඒක අපි හැමෝටම බලපාන, රටේ සංවර්ධනයට බලපාන. ඒ පුද්ගලයාගේ ප්‍රොඩක්ටිවිටි එක, අපි හිතමු රස්සාවක් කරන කෙනෙක් කියලා හැමතිස්සෙම නිවාඩු අරගෙන නැත්නම් හැමතිස්සෙම අසනීප වෙනවනම් එතන බලන්න, පවුලක් ගත්තොත් බලන්න, එතන අම්මා හරි තාත්තා හරි මෙහෙම කෙනෙක් නම් කොච්චර ලොකු ප්‍රශ්නයක්ද? හරි. එතකොට type 2 diabetes
අහලා ඇතිනේ නේද? ටයිප් 2 ඩයබටික්ස් ගැන මොනවද දන්නේම කියන්නේ ඉක්මනට කවුරු හරි. මේවා මේවා මේ කියන්නේ සයිකොලොජි කරන අය මේවා දැනගන්න ඕනේ. මේවා මේ ඒ කියන්නේ මේ මේ මොනවද වෛද්‍ය විද්‍යාව නෙමෙයි අපි කතා කරන්නේ, බොහොම සාමාන්‍ය දේවල්. මොකද මේ ටයිප් 2 ඩයබටික්ස් ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. සන්තුෂ් අපිටද කතා කරන්නේ? ඇහෙනවා මදි. මියුට් කරා. එයා අපිට නෙමෙයි කතා කරලා තියෙන්නේ. හරි. කවුරු හරි කියන්න බලන්න ටයිප් 2 ඩයබටික්ස් ගැන කොහොමද ඔයගොල්ලන් දන්නේ? අපි කිමු මං අහගොත් තවත් ලේසි කරන්නම්කො ප්‍රශ්නේ. මානසික සෞඛ්‍ය සහ ටයිප් 2 ඩයබටික්ස් අතර තියෙන සම්බන්ධය කියන්න. සම්බන්ධයක් තියෙනවද? අද මේ ලොකු පොදු මාතෘකාවක් කතා කරන්න එහිඳ උත්තර දෙන්න ඕන. කියන්න බලන්න කවුද? උත්තර ඕනේ, උත්තර ඕනේ. මම ඇහුවේ මානසික සෞඛ්‍ය සහ ටයිප් 2 ඩයබටික්ස් අතර සම්බන්ධයක් තියෙනවා. ගොඩක් ස්ට්‍රෙස් වෙනකොට, ගොඩක් ස්ට්‍රෙස් වෙනකොට මේ ඩයබටික් වැඩි වෙන්න එහෙම ඉඩ තියෙනවා. ඔව්. මේ කවුද කතා කරන්නේ? සන්තෝෂ් මිස්. හරි. සන්තෝෂ්. ඔව්. මානසික සෞඛ්‍යයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ස්ට්‍රෙස් තමයි ඇත්තට මේ ස්ට්‍රෙස් එක අපි කොහොමද මේ අපිට දැනෙන විදිය, අපි ඒක ගන්න විදිය, ඒක ඇතුලේ ලොකු කතා ගොඩක් තියෙනවා. දැන් අපි මේ ස්ට්‍රෙස් එක මිනිස්සුන්ට දැනෙන විදිහ අනුවත් අපි පර්සනලිටි එක ඔන්න එක එක ටයිප්ස් වලට බෙදලා තියෙනවා. මේ ටයිප් ABC කියලා බෙදලා තියෙනවා. ඉතින් මේ ස්ට්‍රෙස් එක වැඩිපුර ස්ට්‍රෙස් වෙන අය වැඩිපුර ජීවිතයේ වෙන දේවල් තමන් බාර ගන්න විදිය එක මෙන්න මේ ටයිප් 2 ඩිය මේ ටයිප් 2 ඩයබටික්ස් මේ හැදෙන්න තියෙන රිස්ක් එක අවදානම ඉතාම වැඩි. ඉතින් ඒව නම් ඉතින් දැන් ගොඩක් කාලයකට කලින් පර්යේෂණ වලින් ඔය අප්පු කළා ඉවරයි. මේ වෙනකොටත් ඒවා අර මේ කියන්නේ නිකමට කියන කතා නෙමෙයි. මං හිතනවා ඔයගොල්ලන් ඕ ලෙවල් වලට මේ පොඩ්ඩක් අර බයෝලොජි කරලා ඇති නේද? ජීව විද්‍යා සම්බන්ධයෙන් දේවල් පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ නේ ඕ ලෙවල් වලට. ඒ ලෙවල් වලට කරේ නැතත් ඒ ලෙවල් වලට නම් බයෝ කරන ළමයි දන්නවා. ඕගලන් අහලා ඇතිනේ නේද අපේ ස්නායු පද්ධතිය සහ අපේ අන්තරාසර්ග පද්ධතිය අතර ලොකු සම්බන්ධයක් තියෙනවයි කියලා. හරි. ඉතින් මේ අන්තරාසර්ග පද්ධතියේ කාර්යන එක එක එන්සයිම් වර්ග, හෝමෝන් වර්ග යාමනය කරන එක, ඒවා නිෂ්පාදනය කරන එක, ඒ දේවල් තියෙන. ඉතින් ඒවත් එක්ක මේ ස්ට්‍රෙස් කියන එක අපේ හයිපොතැලමස්, පිටියුටරි, එතකොට අපේ ඇමැග්ඩිලා ඔය ඔක්කොම එකට තමා වැඩ කරන්නේ අපේ අපිට දැනෙන හැඟීම්. ඉතින් එතන ලොකු කතාවක් තියෙනවා. දැන් මේ නිකම් මං කියන්නේ පොඩි පොඩි සම්බන්ධයක් ඕගොල්ලන්ට කියන්නේ. ඉතින් ඒ ස්ට්‍රෙස් එකත් එක්ක ඔන්න තාවකාලික ඒකට නම් අපේ හදිසි ඇති වෙන අපිට මේ ස්ට්‍රෙස් එකක්. එහෙම නැත්නම් අපි හිතමුකෝ හදිසිය අපිට මූණ දෙන්න වෙන මේ අභියෝගයකට මූණ දෙන්න නම් ඇඩ්‍රිනලින්, නෝ ඇඩ්‍රිනලින් කියන අන්තරාසර්ග ඒ ඒ ස්රාවයන් තමයි අපිට උදව් වෙන්නේ. හැබැයි දිගින් දිගටම මේ පුද්ගලයා ජීවිතයේ හැම දෙයකටම ආතතියකට ලක් වෙනවා නම් අපි දැන් මේ විශේෂයෙන් කතා කරන්නේ ළමා වියේ කතාවක්නේ.
ඉතින් ඒ ගෙදර අම්මා හරි තාත්තා හරි හැමතිස්සෙම මේ ළමයත් එක්ක ඒ ගනුදෙනු කරන විදිය මෙයා අපචාරයට ලක් වෙනවා නම් එහෙම නැත්නම් අපි කියනවා මේ අබි සෝරි ඇබියුස් වෙනවා කියන එක ඒක මේ ලිංගික අපචාරයේම නෙමෙයි මානසිකව වෙන්න පුළුවන්. තාත්තා ඇවිල්ලා අම්මට ගහනවා වෙන්න පුළුවන් ළමයින්ට නම් හරි ආදරේ වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකත් එක්ක ළමයා ඒ ළමයාගේ ජීවිතය කොහොමද? ඉතින් ඒ වගේ දේවල්. ඉතින් එතකොට ඒ ළමයාගේ කෝටිසෝල් කියලා හෝමෝනේ තමයි ළමයාගේ හරි ඒ පුද්ගලයාගේ දීර්ඝකාලීන ස්ට්‍රෙස් එකකට ලක් වෙන කෙනෙක්ගේ ආතතියකට ලක් වෙන කෙනෙක්ගේ දිගින් දිගටම ඔන්න කෝටිසෝල් කියන අන්තර්දාසර්ග ස්රාවය තමයි ඇති වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ ශාරීරියේ තියෙන පද්ධති ගොඩකට බලපාන එකක් තමයි අපේ ඉමියුන් සිස්ටම් එක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාම දුර්වල වෙනවා. ඊට පස්සේ අපේ දැන් ප්‍රෙෂර් එක අඩු වැඩි කරනවා තියෙනවානේ අපේ මිනරල් කෝටිකොයිඩ්ස් කියලා දෙයක් තියෙනවා අපේ ඒකත් අන්තරාසර්ග ශ්‍රාවය. ඉතින් ඒවත් එක්ක ඔන්න ඒවා අඩු වැඩි වෙලා ඔන්න ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන් ලවණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ ශරීරේ සීනි වැඩි වෙන්න පුළුවන් ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන් ඔය දේවල් ඔක්කොම වෙන්න පුළුවන්. මේ ටයිප් 2 ඩයබටික්ස් එන්න පුළුවන් එයාට මොනවද ජානමය රිස්ක අවදානමක් නැති වුණත් මෙන්න මේ ආතතියට ලක් වෙන දේවල් දිගින් දිගටම ජීවිතේ මූණ දෙන්න වුණාම ඔන්න මේ වගේ ටයිප් 2 ඩයබටික්ස් හැදෙන්න හැකියාව ඉතා ලොකු හැකියාවක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා, අවදානමක් තියෙනවා. හරි, ඉතින් මේ ටයිප් 2 ඩයබටික් හැදීමේ හැකියාව ඉතා අවදානම 4 ගුණයකින් වැඩි සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩිය මේ වගේ ළමා වී අහිතකර අත්දැකීම් වලට මුහුණ දුන්න පුද්ගලයා. හරි, දැන් අර මම කියපු කෝටිසෝල් කතාව ඒවා මේ ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටි පුද්ගලයෙක්ට උනත් ජීවිතේ හැමතිස්සෙම ආතතියකට ලක් වුණොත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි හරි, එතකොට අනිත් එක තමයි අහිතකර හැසිරීම් රටාවල් මේගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇල්කොහොල් අධික ලෙස ඇල්කොහොල් පාවිච්චි කරන එක, අධික ලෙස දුපානය කරන එක, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක, ඒ වගේ හැසිරීම් රටාවල්. ඉතින් මේ පරීක්ෂණ වලින් නැවත නැවතත් ඔප්පු වෙනවා මේ ළමා වියේ මූණ දෙන අහිතකර අත්දැකීම් මේක ජීවිත කාලයටම බලපානවා සහ ඒගොල්ලන්ගේ මේ ජීවිතයේ අවදානම්කාරී දේවල් සෞඛ්‍ය සහ අනිකුත් සමාජයමය වශයෙන් වෙන්න තියෙන හැකියාව අනිත් පුද්ගලයන්ට වඩා 4 ගුණයකින් වැඩි කියලා මේ වේල්ස් වල කරපු සමීක්ෂණයෙන් හෙළි වුණා. හරි, ඉතින් මේ මොනවද මේ අහිතකර ළමා වී අහිතකර අත්දැකීම් කියලා කියන්නේ මොන වගේ ඒවද? ෆිසිකල් ඇබියුස් කියන්නේ ළමයට ශාරීරික වශයෙන් වෙන එයාට වෙන අපයෝජන ගහනවා වෙන්න පුළුවන්. ෆිසිකල් ඇබියුස් එකක් අපිට ඊට පස්සේ සෙක්ෂුවල් ඇබියුස් එකක් ගන්න පුළුවන්. ඒක සෙක්ෂුවල් ඇබියුස් කියලා තමයි ඒක නම් වර්ගීකරණය වෙන්නේ, ලිංගික අපයෝජනය. ශාරීරික අපයෝජන තමයි ඇත්තටම ඉතින් ළමයෙක්ට ගහනවා, ගහන්න බෑ වෙනට. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි ළමයාව නොසලකා හරිනු, ගහන්නෙත් නෑ, හැබැයි කිසිම දෙයක් නෑ, කණ්ඩ දෙන්නෙත් නෑ, ළමයා කෑවද බලන්නෙත් නෑ, ඉගෙන ගත්තද බලන්නෙත් නැහැ, ඉස්කෝලෙ ගියාද බලන්නෙත් නැහැ, ළමයා දුකෙන්ද බලන්නෙත් නැහැ. එහෙම වෙනවා. හරි, ඉතින් එතකොට දැන් මේක බිවද උදේට හරි හරි මට කියන්න ගියත් අමතකුණා. හරි, මේ ශාරීරික
සරි ළමයාව මේ නිග්ලෙක්් කරනවා. එකෙන් ළමයාට ඕන අවශ්‍යතා කෑවද බීවද ඒව බලන්න නැහැ. ති මේවා කියදදි වාට හිතනවද අනේ ලංකාවේ නම් එහෙම නෑනි කිය. ලංකාවේ එහෙම වෙනවා. වෙන රටවල්ලත් වෙනවා. වෙන රටවල්ල මේක අපිට වැඩිය තියෙනවා. හැබැයි ලංකාවෙත් තියෙනවා. ඉතින් සමහරවිට ඉතින් පුදුමත් හිතෙනවා. හරි මෙතන ඇති මේ මම මේ කියන රස්සාවල් කරන අය මේ රජයේ නිලධාරීන් 33ක්ද 34ක්ද ඉන්නවා. එක ගමක් නෙමේ ප්‍රදේශයක් පළාතක් ගත්තොත් ළමයි සම්බන්ධයෙන් වැඩ කරන ඒ ළමයින්ගේ ඒ වගකීම් ගැන වග කියන්න ඕන අය රජයේ නිලධාරීන් ඉන්නවා 33ක් හෝ 4ක්. ඉතින් ඔය සම්මන්ත්‍රණ වලට ගියාම කියනවා 33ක්ද 4ක්ද ඉන්නවා. ඉතින් මම ලිස්ට් එක කියන්නේ නැහැ. ඕගොල්ලන් දන්නවා ඇති. ඉන්නවා. ඒ කියන්නේ ග්‍රාම සේවකගේ ඉඳලා ඉන්නවා. ළමා හිමිකම් නිලධාරී, ළමා ආරක්ෂණ, පරිවාස ඔන්න ඔහොම ඔහොම කියලා ඔන්න ඉන්නවා ලිස්ට් එක. හරි. එහෙම තිබ්බත් මේ රටේ ඉන්නවා සමහර ළමයි. ඉතින් උඹලන්ට අහනකොට පුදුම හිතෙනවා ඇති. සමහර ළමයි ඉන්නවා උදේට ඉස්කෝලේ ගියාම සමහර විට ඉස්කෝලේ යනවා, එක්කෝ ඉස්කෝලේ යන්නේ නැහැ, ওই තැනක කොහේ හරි නැවතිලා ඉන්නවා. මේ චූටි ළමයි ආ. මේ ලොකු අය ගැන නෙමෙයි මම කියන්නේ. මේ ළඟදිත් මේ මට මං අත්දැකපු දෙයක්. ඉතින් ඒ ළමයා ඉස්කෝලේ යනවා කියලා යනවා. සමහර වෙලාවට ඉස්කෝලේ යනවා. ඒ කියන්නේ එක වසර ඒ දවරු අය එනකොට හිටියේ. ඔන්න ඉස්කෝලේ ඇරිලා සමහර විට ගෙදර එනවා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. අර ළඟ ගෙදරකට ගිහිල්ලා එතන කාලා එතන මේ ඒ ළමයි එක්ක සෙල්ලම් කරලා එහෙ ඉන්නවා. ඉතින් ළමයා කොහෙද ඉන්නේ කියලාවත් ගෙදර අය දන්නේ නැහැ. ඉතින් එයාගේ අම්මා තාත්තත් එක්ක ඉන්න බෑ කියලා මේ ඇවිල්ලා තිබ්බා. මේ පස්සේ තමයි ඉතින් අම්මා කිව්වට පස්සේ තමයි ඉතින් ළමයා හොයන්න ගියේ. ඉතින් ළමයා ඉන්න තරම් අර තාත්තගේ පවුලේ අය ළඟ තමයි නවත්තලා ගිහින් තිබ්බේ. ඒ මිනිස්සු දන්නෙත් නැහැ. දන්නේ කියන්නේ දැන් මේ හිටියා දවස් දෙකකට කලින් ඉස්කෝලේ ගියා මේ දැක්කා එතනින් ඉහාට නැහැ. ඉතින් හොයලා තමයි ළමයා හොයාගත්තේ. ඉතින් ඒ ඇබියුස් ගැන අපිට ඉතින් හොයන්න බෑ මොනවා වුණාද කියලා. හැබැයි ඉතින් එහෙම ළමයි ඉන්නවා ලංකාවේ. ඉතින් එහෙම ඒවා වෙන ඒවා ගොඩාක් තියෙනවා. සමහර ළමයිව ඉස්කෝලේ යවන්නේ නැහැ. ඒ මේ ගොඩක් ඈතට යන්න ඕනේ නෑ. මම මේ කතා කරන්නේ නුවර මේ heart of the city. නුවර මේ ටවුන් එක මැද තියෙනවා තැන්. ළමයි ගෙවල් වලින් එළියට යවලා නැහැ. යවන්නේ නැහැ. ඉස්කෝලේ යන්න ඕනේ. මම මේගොල්ලන් අපි හිතමු මොන්ටිසෝරි කියලා. අපි කියන්නේ මේ ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන. ඒවටවත් ජීවිතයට ගිහිල්ලා නැහැ. ඒ ඇතුලේ ටීවී එක දාලා අර කුප්පටව් ටික වගේ ඉන්නවා. ටීවී එක දාලා තියෙනවා. අම්මා මොනෝහරි එකක් වෙලා කන්න දෙනවා. දොර වහගෙන ඉන්නවා ගේ ඇතුලේ. ඉතින් ඒවත් නිග්ලෙක් තමයි. ඒ යාට ළමාවියක් නැහැ. ඉතින් ඒ ගේ ඇතුලේ තියෙන ටීවී එකේ ඇතුලේ පෙන්නන ඒවා ටික විතරයි. ඉතින් ටීවී එකෙත් ඉතින් අම්මලා බලන ෆිල්ම් සම දරුවන්ට අවශ්‍ය දේවල් දාලා දෙන්නේ නැහැ ඉතින්. ඉතින් මේ මේ රටේ වෙනවා මේ අර අපිට කියන්න බෑ වතු කරේ මේ වෙනේවා ගම්බද වෙනේවා එහෙම කියලා හැම තැනම වෙනවා. හරි. ඉතින් මෙතන අර අර 34 දෙනාගේ මං කිව්වේ රාජ්‍ය සේවකයෝ ඉන්නයි කියලා. එහෙම කවුරු හරි ඉන්නවා නම් ඉතින් මේවා බලන්න දැන් ඊට පස්සේ. එහෙම අය ඉන්නවා. හරි. හරි. එතකොට පවුලේ කාට හරි මේ mental health issue එකක් තියෙනවා. පවුල කාට හරි මෙන්ටල් හෙල්ත් ඉෂු එකක් තියෙනවා නම් ඉතින් ඒ දරුවටත් ඒක බලපානවා. එයත් එක්ක පවුල අය ගනුදෙනු කරන විදිය එතන ඒ තියෙන ප්‍රශ්න වලට ඒ දරුවටත් මුහුණ දෙන්න වෙනවා. අනිත් එක අර අපේ වෙද මහත්තයා කිව්වා වගේ සෙක්ෂුවල් ඇබියුස් කියන එක. ඉතින්
මේකත් සමාජයේ හැම ස්තරයකම ඉන්න දරුවෝ අත්විඳිනවා. ඉතින් මේ මේකට අපිට ලේබල් එකක් ගහන්න බෑ. අර මේ දරිද්‍රතාවයෙන් පෙළෙන මේ මේ දුප්පත් මිනිස්සුන්ගේ ළමයි තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ, අපේ අයට නම් නැහැ කියලා නෑ. එක එක විදිහට මේවා වෙනවා. ඉතින් ඉතාලම ඒක නම් ඉතාලම අවාසනාවන්ත එකක්. මම කියන්නේ ෆිසිකල් ඇබියුස් එක වයිටිස් ඕකේ කියලා, මේ වේවලකින් ගෙහුවට කමක් නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඒ ෆිසිකල් ඇබියුස් එකකට වඩා මන් දන්නේ දහස් ගුණයක් විතර, මන් දන්නේ කොච්චර ගුණයක්ද කියන එක මට කියන්න බෑ, ඒක සාධාරණ නෑ. ඉතින් සෙක්ෂුවල් ඇබියුස් එකක් කියන එක මේ අපේ රටේ තියෙන සංස්කෘතියයි ඒ දේවලුත් එක්ක ළමයෙක්ට ලොකුවට එයා වයසින් වැඩි වෙනකොට තමයි එයා තේරුම් ගන්න මේ වගේ දෙයක් මට වෙලා තියෙනවා කියලා. සමහර විට ඒ වෙන කාලෙත් ළමයි තේරුම් අරන් ඉන්නවා, මොකද දැන් කාලේ සාමාන්‍ය ළමයින්ට ඒ ගැන තේරුමක් තියෙනවා. ඉතින් ඒක ලොකුම ගැටලුවක් වෙනවා මේ වගේ දරුවෙක්ට, කියන්නේ මේ ලිංගික අපයෝජනයට ලක්වෙච්ච දරුවෙක්ට, අපචාරයකට ලක්වෙච්ච දරුවෝ. විශේෂයෙන් දැන් ඒ අපචාරයට ලක්වෙන එක වෙනම කතාවක්. ඊට පස්සේ ඒ දරුවා ඒක නිසා ඒ අත්විඳින දේවල්, ඒ එයාගේ තරුණ වයසෙම ඒ ළමා කාලේ ඉවර වෙලා තරුණ වයසට එනකම් දරුවා මේක තැනකට ඇවිල්ලා එතන ඉඳලා ඉස්සරහට යන්න ඒ දරුවට තියෙන අපහසුවම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මට කවුරු හරි කියන්නකෝ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය දැනීම මට පොඩ්ඩක් බලාගන්න. මොකද දැන් ඔයාලා මේ කවුන්සලින් සයිකොලොජි කරන්නේ සමාජයේ මිනිස්සුන්ට මොනවා හරි උදව්වක් කරන්න වෙන්න ඇතිනේ, මේක කවුන්සලින් කරන්න. දැන් එහෙම එන කෙනෙක් ඇවිල්ලා කිව්වොත්, අපි හිතමුකෝ අවුරුදු 12ක විතර ගෑනු ළමයෙක් ඇවිල්ලා, අපි ගෑනු ළමයිම ගන්න ඕනේ පිළිම දරුවෙක් කියමුකෝ, දරුවෙක් ඇවිල්ලා කිව්වා අවුරුදු 12යි වයස. මම වයස කිව්වේ පොඩ්ඩක් ඒකත් ඕගලන්ට දැනුම දැනගන්න ඕන හින්දා. ඒ වගේ අවුරුදු 12ක දරුවෙක් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම මේ ලිංගික අපචාරයකට මාව ලක් වුණා, ඕගොල්ලන් මොකද කරන්නේ සහ මොකද්ද කරන්න පුළුවන් මේ දරුවට උදව් කරන්න, මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්? රටේ නීතිය ගැන දැනගෙන ඉන්න ඕන. කියන්න කවුද? තිලක නේද එයාද කතා කරන්නේ? කියන්න අපිට ඇහෙනව නම් අඩුයි කියන්න. ඔව් මැඩම්, මම මේ වගේ සිද්ධියකට මුණ දුන්නා ඉස්කෝලේ. මේ වගේ දෙයකට ඉස්කෝලේ ඉඳලා මුණ දුන්නා. ඒ ළමයා වැඩි වියටපත් උණු ළමයෙක්. ඊට පස්සේ CTB ඩ්‍රයිවර් එකතෙන් තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මැඩම් ඉස්සෙල්ලම කරපු එක තමයි ඒ දරුවා ඊට දැන් මම දැනගත්තේ සඳුදා ඉස්කෝලේ ගිහිල්ලා ඉරිදා තමයි වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලම කරේ ගැප් ගැනීම වළක්වා ගන්න ඕන කටයුතු තමයි කරේ. හරි. ඊට පස්සේ ඊට පස්සේ මෙයාගෙන මම ඒ විස්තර හොයලා බලලා ඊන් පස්සේ ඒගොල්ලන්ගේ මේ දෙමාපියන්ගෙන් හරියටම ඇත්තටම ගත්තා මේ දරුවා ඒ කාල සීමාව තුලද ගිහිල්ලා ඇත්තටම මේ පිටරට ගියාද කියන එක ඇත්තටම තොරතුරු සපයගත්තා. මේ ඊට පස්සේ මම කරවලේ මේ ඒගොල්ලන් දෙමාපියෝ අම්මා ගෙන්නගෙන ඊට පස්සේ මම කතා කරලා බැලුවා එයා කැමතිද කියලා මේකෙන් නීතියෙන් ඉස්සරහට අරන් යන්න. ඉගෙනේ මේ ඉස්සරහ දැනුම් දීලා හොස්පිටල් එකට නතර කළා. ඒගොල්ලෝ එහෙම කැමතිත් නැහැ. ඊට පස්සේ මේ දෙමාපියන්ගේ අකමැතිකතාව නිසාම මේ එතනින් ඒ දරුවට ප්‍රතිකාර කරලා නතර වුණා. ඊපස්සේ ළමයා ටික කාලයක් ඉස්කෝලේ ඇවිල්ලා පස්සේ ආපහු උයන්ත් එක්කිනික ගිහ ආපහු පැනලා ගියා කියලා, ලස්සන ගෑණි ළමයි. හරි. නීතිය ගැන කවුරු හරි දන්නවද මේ හා සම්බන්ධ? ඒ කියන්නේ දැන් අපේ රටේ දරුවෙක් කියලා සලකන්නේ නීතියේ වයස කීයද? ලිංගික ක්‍රියාවලිය කරන්න පුළුවන් වයස, අඩුම වයස කීයද? කසාද බලන්න පුළුවන් වයස කීයද කියලා නිකන් දන්නවද කට්ටිය? අවුරුදු 18ක් නේද මැඩම්? නැහැ නෑ මැඩම්, 16යි. දැන් 16 කරලා තියෙනවා. ඒ කියන්නේ ලිංගික කටයුතු කරන්න පුළුවන් අවුරුදු 16 ඉඳලා.
ඔව් සාමාන්‍ය වැඩිහිටියෙක් කියන එක 16 ඉඳලා තමයි ඒගොල්ලෝ ගණන් ගන්න. නමුත් ළමා කාන්තාරයට දැනුවත් කරොත් යම් සිද්ධියක් කොහොම වුණා කියලා ඒගොල්ලෝ පරීක්ෂණ කළා අවශ්‍ය විවර ගන්නවා මට. මෙහෙමයි, අවුරුදු 18ට වැඩි නම් විවාහ වෙන්න පුළුවන්. මේ ග්‍රාම නිලධාරිතුමෙක් නෙනේ අයියා, දන්නවා නීති හරියට. ඔව්, ඔයාව අපිට ඇහෙන්නේ නැති වුණා. හරි, එයා කියපු එක හරි. මේ අවුරුදු 15 වෙනකන් තමයි ඔන්න මේ ලෝක මේ මේ කවුද යුනිසෙෆ් සහ ළමා ප්‍රඥප්තිය සහ ලංකාවේ නීතිය ඔක්කොම එක අවුරුදු 15 වෙනකන් එයා ළමයෙක් විදිහට නීතියෙන් සලකන. ඉතින් එයාගේ කැමැත්ත ඇතුව හෝ නැතුව හෝ එයාත් එක්ක ලිංගික ක්‍රියාවක් කරලා අහු වුණොත් ඒක වැරැද්දක්. නීතිය ඉදිරියේ වැරැද්දක්. අවුරුදු 15ට අඩු. හරි? එතකොට අවුරුදු 16න් පස්සේ ලිංගික ක්‍රියාවලිය කරලා දැන් එතකොට එයාගේ කැමැත්තෙන් වුණොත් ඒක වරද්දක් නෙමෙයි. ඒක ඔප්පු කරන්න වෙනවා. මෙයාගේ කැමැත්ත ඇතුව වුණයි කියලා. හැබැයි කසාද බඳින්න පුළුවන් අවුරුදු 18ට පස්සේ. දැන් මොනවා වුණත් මේක කැමැත්ත නැතුව දෙයක් වුණොත් ඒක වැරද්දක්. මොනම වයසකවත් ඈ මොනම වයසක වුණත් කැමැත්තක් නැතුව මේ ලිංගික ක්‍රියාවලියක් කරන්න බැහැ අනිත් පුද්ගලයා සමග, ඒක වැරද්දා. එතකොට අවුරුදු අර පල්ලෙහා 15ට පල්ලෙහා අය දරුවෝ විදිහට සලකන. අපිට කියන්න පුළුවන් නෑ එයා කැමැත්තෙන් තමයි ආවේ කියලා. ඒ වුණාට ඒක මේ නීතිය ඉදිරියේ ඒක වැරද්දක් වෙනවා. ඉතින් එහෙම නීති තිබ්බත් එහෙම එහෙම වෙලා දැන් අර දැන් අපේ මේ ගුරුතුමිය කිව්වනේ, තිලක ගුරුතුමිය, එයා කිව්වනේ දැන් ගොඩක් වෙලාවට ඇත්තට මේ කිව්වා වගේ මේ ගම්වල වුණත් මං හිතන්නේ අනිත් සමාජයේ වුණත් නාගරික සමාජයේ වුණත් මේ වගේ දෙයක් වුණාම ඉතින් අපි ලොකුවට කතා කරන්න යන්නෙත් නැහැ, ඔය පොලිසියට ගෙනියන්නෙත් නැහැ, දඬුවම් දෙන්නෙත් නැහැ. හැබැයි ඒ ඒ ළමයාට ඒ දරුවට ඊට පස්සේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න දෙන්නෙත් නැහැ. එයාට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. අපි හිතමුකෝ දැන් මෙහෙම ප්‍රශ්නයක් වෙලා ගෙවල් වලිකුත් එළියට දැම්මයි කියලා. මොකද දැන් සමහර ඒවා දරුවෝ තමන්ගේ මොනවද අපි කියන්නේ අර ස්ටෙප් ෆාද බාප්පලා කියන්නේ සුළු පියානේ, ඒගොල්ලන්ගෙන් අතවරයට ලක් වෙනවා. ඉතින් සමහර වෙලාවට මේගොල්ලන්ට ළමයිමුත් හම්බෙන්නේ ඉදි තමයි මේවා අහුවෙන්නේ. මොකද ගෙවල් වලිමුත් ඔගොල්ලන් සමහර විට හිතන්න පුළුවන් අනේ එහෙම වෙනවද කියලා. නෑ එහෙම වෙනවා. ඉතින් මම පේරාදෙණිය හොස්පිටල් එකේ මේ ඉන්න කාලේ ඒ වගේ අත්දැකීම් සෑහෙන්න තියෙනවා. හරි. ඉතින් හැබැයි එහෙම දේවල් වුණාට පස්සේ මේ අම්මා බලන්නේ තමන්ගේ කසාදේ ආරක්ෂා කරගන්න, තමන්ගේ දරුවා ආරක්ෂා කරන්න නෙමෙයි. ඉතින් ලොකු ප්‍රශ්න දානවා දරුවට, උත්තර දෙන්න දෙන්නේ නැහැ. ඉතින් ලොකු දේවා. ඉතින් ඒ වගේ වුණාම ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් දරුවන්ට මොකද කරන්නේ? දැන් ගෙදරිමුත් එපා කියනවා. මගේ කසාද තියාගන්න ඕනේ, මේ කෙල්ල නම් ආයේ ගෙට ගන්න බෑ. ඔන්න හොස්පිටල් එකට ගෙනත් දානවා. ඉතින් මේ බබා හම්බෙන්න ගේනවනේ. හරි. බබා හම්බෙන එක ඩයග් මේවා කරන්න ගේනවනේ. හරි. එතනින් පස්සේ දැන් රෝහල් පොලිසියත් මේකට එකතු වෙනවා. දැන් ලොකු ප්‍රශ්න ගොඩක් යනවනේ. හරි. කොමත් හොස්පිටල් එකට ගෙනිච්චට පස්සේ ආයේ ලේසියෙන් ඕක අතාරින්නේ නැහැ. ඒගොල්ලන් දන්නවා කරන්න ඕනේවා. ඉතින් ඊට පස්සේ ළමයාට මොකද වෙන්නේ? ඔයගොල්ලන් දන්නවද ඒ වගේ ළමයෙක්ට ඊට පස්සේ මොකද වෙන්නේ කියලා? ගෙදරින් බාර ගන්නෑ. සාමාන්‍ය ප්‍රවේදන මැඩ මේ වගේ දරුවෙක් ඒ වගේ තත්ත්වකින් ආවොත් එහෙනම් පරිවාස භාරයට ගන්නවා. සෝරි හරහා කංගෙදෙලු බාර ගන්න නැත්තම් එතකොට පරිවාසයට තමයි ගොඩක් වෙලාවට එහෙම ගන්නේ. ඔව් දැන් පරිවාසයේ බාරයට ගන්නවා.
ඉතිං තවමත් මා දන්නා තරමි හරි ආණ්ඩුවෙන් අධීක්ෂණය කරනවා. හැබැයි මේ වගේ ඇබියුසලට ලක් වෙලා අපි හිතමුකෝ මේ බබාල හම්බෙන් ඉන්න ගැහැණු දරුවෝ ඉන්නවානේ. ඉතින් ඒගොල්ලන්ට රජයේ ආයතනයක් නැහැ මේගොල්ලන්ව රැක බලා ගන්න. ගොඩක් ඒවා පෞද්ගලිකව කරන ඒවා තියෙන්නේ. ඉතින් හොඳයි පෞද්ගලික ඒවා තියෙන එක හොඳයි. මොකද රජයේ ඒ වගේ ආයතන නැහැ මා දන්නා තරමින්. හැබැයි රජයෙන් ඇවිල්ලා මේවා අධීක්ෂණය කරනවා. ඉතින් හැබැයි ඒවට ගිහාමත් ලොකු අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒවා ඉතින් ලස්සන ජීවිත නෙමෙයි. හරි. ඉතින් සමහර ආයතනවල මේ දරුවන්ට මේ දරුවන්ට දරුවෝ හම්බෙන එක ඉතින් මේ කියන්නේ ඒ දරුවට දරුවෙක් හම්බුණාට පස්සේ ඒ දරුවව කාට හරි හදාගන්න දීලා හරි එතන ඉන්න ගමන් හරි එහෙම ඉන්න ගමන් තියාගන්න මං හිතන්නේ හැකියාවක් නැහැ. ඒගොල්ලන් කාට හරි දෙන්න වෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ යන්න පුළුවන්. ඉතින් ඒවට ඒගොල්ලන් උදව් කරනවා. අවුරුදු 18 වෙනකන් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනක ඉන්න ළමයෙක්ගේ සෑහෙන්න ඔළුව හදන්න ඕනේ එයාට ඉස්සරහට යන්න. මොකද හරි ඒක වුණා එතනින් එහාට මේ දරුවගේ ජීවිතේ නැති වෙන්න ඕනේ නැහැ. ඉතින් හැබැයි ගොඩක් වෙලාවට ඒගොල්ලන් ගොඩාක් මානසිකව පල්ලෙහාට වැටෙනවා සහ ඒගොල්ලන් හිතන්න පටන් ගන්නවා අර ලෝකේ ඉන්න නරකම මිනිස්සු ඒගොල්ලන් කියලා. එහෙම වෙන්න බෑනේ. ඉතින් ඒගොල්ලන්ටත් ලෝකේ අනිත් ළමයි යන තැනටම යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි අපි හදලා දෙන්න ඕන. හරි. ඉතින් පොඩ්ඩක් ඕගොල්ලන් දැනගන්න කිව්වේ මොකද මෙතන ඉන්නවා ටීචර්ස්ලා ඉන්නවා සහ දැන් මේහා සම්බන්ධ වැඩ කරන්න යන අය ඉන්නවා. ඒගොල්ලන් පොඩ්ඩක් දැනගන්න ඕනේ එහෙම දරුවෙක් හම්බුනොත් අපි මොකද කරන්න කියලා. අනිත් එක තමයි දැන් ලංකාවේ පොලිසියවල තියෙනවා කාන්තාහා ළමා කාර්යංශය කියලා. ඒ වගේ ඉතා හොඳ පුහුණුව ලැබපු අය තමයි ඉන්නේ. ගොඩාක් වෙලාවට මේ කාන්තා පොලිස් මේ නිලධාරීවරු ඉන්නවා, නිලධාරීනියන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට යොමු කරන්න සහ ඒගොල්ලන් එක්ක ප්‍රශ්නෙ කතා කරලා දේවල් කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් අනිත් වෙන්න පුළුවන් තව මේ අහිතකර අත්දැකීම් තමයි අම්මයි තාත්තයි නැති වෙනවා. ඒ කියන්නේ අම්මයි තාත්තයි මැරිලා වෙන්න පුළුවන් දරුවගේ, එහෙම නැත්නම් ඩිවෝස් වෙලා වෙන්න පුළුවන්, නැත්නම් ළමයා දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්. ඉතින් එහෙම ළමයි කොච්චර ඉන්නවද? ඉතින් ඒක ගමට යන්න ඕනේ නැහැ, නගරයට යන්න ඕනේ නැහැ, හැමතැනම මේ වගේ දරුවෝ ඉන්නවා. ඉතින් නොයෙකුත් හේතු වෙන්න පුළුවන්. මේ සෞඛ්‍ය ප්‍රශ්න වෙන්න පුළුවන්, දෙන්නගේ ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ඉතින් එහෙම දරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ව ඉස්සරහට ගන්න එක තමයි ගොඩක් වෙලාවට අපි කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ තර විදිහටම හැකියාවල් තියෙනවා. හරි. අනිත් එක තමයි මෙන්න දරුවෝ ඉමෝෂනලි ඇබියුස් කරනවා. ශාරීරිකව මේ අපහරණයට ලක් කරනවා කරන්නේ නැහැ. ලිංගිකව අපහරණය කරන්නේත් නැහැ. කණ්ඩ බොණ්ඩක් දෙනවා. හැබැයි මේගොල්ලන් මේ මානසිකව අසහනයට ලක් කරන අපහරණයට ලක් කරන බනිනවා වෙන්න පුළුවන්. ආදරේ නෑ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ආදරෙන් කරුණාවෙන් අර ලව් ඇන් කෙයා කියන්නේ ඒ පරිසරයේ ගෙදර නෑ වෙන්න පුළුවන්. හරි. මේගොල්ලන් ඇඬුවත් මේගොල්ලන්ට සහ මේගොල්ලන්ට දෙයක් කියා ගන්නවත් බයක් හිතුණත් අම්මයි තාත්තයි ළඟ නැහැ. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ පාඩුවේ ෆෝන් එකේ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජොබ් එකේ දේවල් වෙන්න පුළුවන්. ඒගොල්ලන් නැහැ. unavailable. ඒගොල්ලන් නැහැ. හිටියට නැහැ. අනිත් එක emotional neglect. දරුවා ඇඬුවත් දරුවට බය හිතුණත් දරුවට කාන්සාව දැනුණත් දුකක් හිතිලා තිබ්බත් ඒව අහන්න කවුරුත් නැහැ ගෙදර. ඒව නොසලකා හරි. මොකද්ද මේ මලවදේ? එකපාරකුත් කිව්වා නේද? අඬන්න එපා. මට පේන්න අඬන්න එපා. එහෙම එහෙම නැත්තම් කාමරේට දාලා වහනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම දේවල්. ඒගොල්ලන්ගේ චිත්ත වේග
ඒවා නොසලකා හරිනම්. අනිත් එක තමයි මේ පවුලේ සමාජිකයෙක් වැඩිපුර මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට ඇබ්බැහි වීම වෙච්ච සමාජිකයෙක් ගෙදර ඉන්නකොට. ඒක ගෙදර ඉන්න දරුවන්ට ලොකු ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේ හිරගත වෙච්ච සමාජිකයෙක් පවුලේ ඉන්නවනම්. විශේෂයෙන් අම්මා හරි තාත්තා හරි හිරගත වෙලා නම් පවුලේ ඒක ලොකු ප්‍රශ්නයක්. අනිත් එක තමයි ඔයගොල්ලන් මේ වෙනකොටත් මේ මාතෘකාව ගොඩාක්ම දන්න එකක් ඩොමෙස්ටික් වයලන්ස්. එහෙම නැත්නම් ගෘහස්ථ හිංසනයට ලක් වෙනවනම් එයා දරුවන්ගේ අම්මා වෙන්න පුළුවන් දරුව වෙන්න පුළුවන්. ඉතින් ඒවා ලොකුවට දරුවන්ට බලපානවා. හරි. ඉතින් මේ වගේ අර අපි කතා කරපු උදාහරණ විදිහට කතා කරපු අත්දැකීම් වලට මුහුණ දෙන දරුවන්ට ඒක ලොකු ආතතියක්. මේක මේ දිගින් දිගටම මේකට මුහුණ දෙනකොට. ඉතින් ඕගලන්ට මාව ඇහෙනවද? මං හිතන්නේ ඇහෙනවා කියලා. වයිෆයි මේවා වුණානේ. පොඩ්ඩක් ඉන්න වෙනවා. කාලීන රැකියා ක්ෂේත්‍රයට පිවිසීමට මෙන්න ඔබටත් අවස්ථාවක්. මානව සම්පත් කළමනා කරන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා දැන් ඇඳුම්පත් කැඳවේ. ප්‍රවීණ දේශක ඩොක්ටර් සිසිරසල්ල පුවාරච්චි මහතා විසින් පාඨමාලාව මෙහෙවන අතර පාඨමාලා කාලය වසරකි. සියලුම දේශන හා විභාග මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවන අතර පාඨමාලා ගාස්තුව රුපියල් 36,000ක් පමණි. ජුනි 20ට පෙර ලියාපදිංචි වන ඔබට රුපියල් 24,000කට පාඨමාලාව හැදෑරීමට අවස්ථාවක් හිමිවේ. එයද වාරික වශයෙන් ගෙවීමට හැකිය. ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 1000කි. ඔබත් දැන්ම ලියාපදිංචි වන්න. පාඨමාලා ආරම්භය ජුනි 23 ඉරිදා පෙරවරු 10:30ට. විමසීම් 0.71 178.62 72 0.71 478.62 ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය.